විදර්ශනා භාවනා කියලා කියන්නේ පින්නතුනි ප්‍රඥාව දිනු කර ගැනීම භාවනාව.
කියලා සාදු මාර්ගය ප්‍රාර්ථන බලන්නේ. න්‍යාසවදාන සාදු මාර්ගය ප්‍රාර්ථන කරනවා. ඔය දැන් ධම්මකරණ ඥාතන කරන සමහර ඇවිල්ලා ඉන්නවා. මේ අපි අරගෙන ඉන්නේ නේද? නැත්නම් මේ කියන එකෙන් ප්‍රයෝජනයක් නැහැ එක. නිදිමත වගේ තේරෙනවා නම් ටිකක් ඉස්සරහට වෙන්න ඉන්න හේතු වුණා කිසිම ඉක්මනට කියන්න යනවා. තාම දෙන්නේ නේද? අවසන් කරගන්න නේද? ඉන්නකෙන එතකොට විදර්ශනාව කියලා කියන්නේ ප්‍රඥාව දිනු කිරීමේ භාවනාව. ප්‍රඥාව දිනු කිරීම සඳහායි විශේෂයෙන් සතර සතිපට්ඨානෙ තියෙන්නේ. දැන් සමතෙන් කරන්නේ හිත ඒකාරමුණක බොහෝ වේලාවක් භාවිත කිරීමෙන් සමතේ ශක්තිමත් කිරීම. ඒ සමතේ දිනු කරපු පිටසට අනිත්‍ය දුක් අනාත්ම ප්‍රත්‍යක්ෂ කර ගැනීම විදර්ශනාවෙන් කරන්නේ. සතර සතිපට්ඨානෙ ගැන විස්තර කරන සූත්‍රවලදී විස්තර වෙනවා. කායුපන්නනාදී භාවනා හතරේදී කය පිළිබඳව අවබෝධයෙන් ඉන්න කෙනා කයින් ඇතිවීම නැතිවීම දැකලා සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති සමුදය වය ධම්මානුපස්සී විහෙරති කියලා කාරණයක් සඳහන් වෙනවා. ඒ කියන්නේ මේ රූපයේ ශ්‍රණික ඇති වෙන හැටි නෝනින් දකිනවා. වේදනා සංඥා සංකාර විඥාන ආදී සසු ස්කන්ධ දෙකමයි. ඒව ශ්‍රණික ඇති වෙලා නිරුද්ධ වෙන හැටි නෝනින් දකිනවා. ඇතිවීමක් දකින්නවා නැතිවීමක් දකින්නවා. එතකොට මේ ඇතිවීම නැතිවීම නෝනින් දකින්න කෙනා ඒ ඊළඟට ලැබෙන ප්‍රතිඵලය තමයි නැකෙහිංචි ලෝකේ උපාදිය දෙකින කාරණය. ලෝකෙ කිසිවක් දෙහි ඇලෙන්නේ නැහැ. කිසිේතවත් උව ඇලෙන්නේ නැහැ. ඇලීම නැත්නම් ගැටීමක් නැහැ. අපි යම් තාක් දේවල් ආශා කරා නම් ආශා කළ ප්‍රමාණයට තමයි ගැටීමක් වෙන්නේ. යම් දෙයකට අපි වැඩිපුර ආස නම් ඒ ආස දෙය වෙනස් වෙනකොට අපි කැමති විදිහට නොපවතිනකොට අපි ඒ වගේම දුකටපත් වෙනවා. ඒ නිසා කාමරාගය සහ ව්‍යාපාදය කියන මේ සංයෝජන දෙක එක විදිහයි දුරවන්නේ. අනාගාමීමේ දෙක විදිහ මේ දෙක ප්‍රතිනවන්නේ. ඒ නිසා එකක් දුර වෙන අනිත් එක තියෙන්නේ නැහැ. හරියට කාසියක් විසි කරනකොට කාසිය දෙකක් තම එක විදිහම විසි වෙනවා වගේ. ඒ නිසා යම් තා ප්‍රමාණ පුජ්‍යලේ ගැටෙනවා නම් අස්තනාකා දේන්ද්‍රියවට ලැබෙන අරමුණු වලින් විරුද්ධත්වයටපත් වෙනවා නම් ඒ කියන්නේ යා යම් යම් දේවල් ආශ්‍රයයන්. ආශාව ගැන කියද්දී වෙනස් වෙනවා කියන්න පුළුවන් නෑ. දැන් මෙන්න බඩු පාණ්ඩ වල තියෙන ආශ්‍රය කියලා. බඩු පාණ්ඩ වලට කැමති පින්නදන ආශා නැහැ සමහරයි. භෞතික දේවල්ට තියෙන ආශාව කලකන්නේ අරයි. ඡන්ද පංචකේ එකක් විතරයි. රූපේ විතරයි. නමුත් රූපේ ආශා නැතුනට වෙනස් අය වේදනා ආශ්‍රයයි. සංඥාව ආශ්‍රයයි. සංස්කාරයට කැමති විඥාණයට කැමති භෞතික දේවල් අකමැති වෙන කෙනෙක් වුණා සමන්ගේ රැකියාවට සමන්ගේ උපාධි වලට සමන් ඉන්න මට්ටමට කැමති ඒවට අභියෝගයක් වෙනකොට ඒවට කවුරු හරි යම් කිසි විදියකට අපහාසයක් කල්ලි කරනකොට සමහර අය විවාහ සිදෙනවා සමහර උපාධි දෙන අය උපාධි ඔක්කොම තියනවා නේ උපාධියක් හරි අඩුමදී සමහරට කියනවා උපාධි අඩුවෙන් කිව්වොත් කියනවා බලක් නැහැ එමයි කියන්නේ ඔක්කොම ආත්ම කරගෙන ඉන්නේ දැන් මේ ආස්තයෙන් ග්‍රහණය කරගෙන ඉන්නේ. එතකොට පින්නතේ විදර්ශනාවෙන් කරන්නේ මෙන්න මේ ත්‍රිලක්ෂණය පිළිබඳ අවබෝධය ලබා ගැනීම. ඒ අවබෝධයේ ප්‍රතිඵලය තමයි ඇලෙන්නේ නැහැ කියන එක. ඔහුට තේරෙනවා මේ වෙනස් වීමත් මේ හැම දෙයක්ම ත්‍රිකව වෙනස් වෙන දේවල් නම් අපි මොකටද ඇලෙන්නේ කියන අවබෝධයක් උදේනවා. අනිත් ඒ තමයි පින්නතේ සමද විදර්ශනා දෙකේ වෙනස ගන්න තියෙන්නේ. සමස්තයෙන් කරන්නේ අපේ විතිරුණු සිත එක්කන් කරන එක. අපි නිතරම අස්කන්නාකා දේන්ද්‍රිය වලට අරමුණු වෙනකොට ඒ අරමුණක් පාසාම දුවනම සිත. ඇසෙන් රූපයක් දැකනම් රූපය කරා යනවා. කනින් ශබ්දයක් එනවා නම් ඒ කනින් ශබ්දය කරා යනවා. මේකට ලස්සන උපමාවක් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන බුදුහාර චප්පාණක කියලා සූත්‍රයක් දේශනා කරා. මම ඊට කලින් මේ සූත්‍රය ගැන මේ පිනතුළු විස්තර කරන චප්පාණක ප්‍රාණින් හය දෙනෙක් ගැන තියෙන සූත්‍රයක් මතකද? දවසක විස්තර කළා. සත්තු හය දෙනෙක් ඉන්නවා. කවුද මේ සත්තු? එක්කෙනෙක් තමයි කුරුල්ලෙක්. ඒ වගේම හිවලෙක්. වඳුරෙක්. ඒ වගේම සිඹුලෙක්. අනිත් එක්කෙන නාගයෙක්. අනිත් කතා මල්ලෙක්. මතකද සත්තු ටික? මුලින්ම කිව්වේ පක්ෂියෙක් නේ කුරුල්ලෙක්.
ඊළඟට සිවලේ බල්ලේ වඳුරේ කිඹුලේ නාගේ මේ සත්ව හය දෙනාගෙන විස්තර කරන සූත්‍රය තමයි සප්පානක ච පානක කියන ච කියන්නේ කාලින් හයට පාන කියන ප්‍රාණීන්ද ප්‍රාණීන් හය දෙනා කියන කියන සූත්‍රය මෙන්න මේ ප්‍රාණීන් හය දෙනා මොකද කරන්නේ මේ සත්ව හය දෙනාගේ වඩික කොටස් එකට ගැට ගන්න ගැට ගන්න ආකාරය අතෙන් යන මොකද වෙන්නේ මේ සත්තු හය දෙනෙකුට ගැට ගන්න හදන්නේ මේ බුදුහාම දේශනා කරන උපමාවක් මගේ එකක් නෙවෙයි මේ සත්තු හය දෙනෙකුට ගැට ගන්න හදන්නේ මොකද වෙන්නේ යම් කිසි සතෙක් වැඩිපුර ශක්තිමත් නම් කිඹුලා වැඩිපුර ශක්තිමත් නම් අනිත් පස් දෙනා වැඩගෙන යන ඔබ හැටද වතුරට යන වතුරට යන්නේ නිතරම කිඹුල බලන්නේ වතුරට පනින ඒ වගේම පක්ෂියා ප්‍රබල පක්ෂියෙක් නම් රාජාලයෙක් වගේ පක්ෂියෙක් නම් ඒ සදා බලන්නේ අනිත් පස් දෙනාම අරගෙන හතර දිහාම ඒ වගේම නාගිය ප්‍රබල නම් නාගිය බලනාලේ පස්සනා නැදගෙන කොහෙට යන්නේද? හුඹසට යන්නේ. බණ්ඩා ශක්තිමත් නම් බලලා බලන්නේ අනිත් සතු පස්සනා නැදගෙන කොහෙට යන්නේද? ගමට යන්නේ. සිවනා උත්සාහ කරන්නේ කොහෙට යන්නේද? සිවනා බලන්නේ කෙලේට යන්න. හරිද තමයි දෙනා. එකනේ කඩුවේ. අඩුවේ කෙන කවුද? වඳුරා. වඳුර බලන්නේ මොකද්ද? වඳුර බලන්නේ ගහට කොටගෙන. එතකොට යම් කිසි සතෙක් ප්‍රබල වුණා නම් ඔහු කරන්නේ අනිත් සතු ටිකත් ඔක්කොම ඇදගෙන යන එක. අන්න ඒ වගේ තමයි දින අපි ක්‍රියා කරන්නේ මේ විදිහට. මේ සතු මැදිනට උපමා කළේ අපේ අස්කනාස් අධි ඉන්ද්‍රිය හය. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රියන් හය යමක් ප්‍රබල නම් ඒ ප්‍රබල අරමුණ කරා අයිත් ඒව යටපත් කරගන්න. දැන් මේ දින තුනක ප්‍රබල දැන් විතර ඇස් කන එනිසා අපේ ගැන තමයි දැඩි අවධානයෙන් දැනෙන්නේ. යම් කිසි අවස්ථාවක් ඇස ප්‍රබල නම් දැන් රූපාණි ළඟිනකොට ඇස ප්‍රබලයි. ගෙදර ඇවිල්ලා බඩට ගොහර ගන්න තරම් ගියත් කවුරුවත් දන්නේ නැහැ. ඇසටම අවනත වෙලා ඉන්නේ. ඒ වගේම සමහරකට දැන් නිදි ගන්න වගේ වෙලාවට ඉන්ද්‍රිය වලින් ගන්න අරමුණ දුර්වල වෙනවා. මනස ප්‍රබල වෙනවා. අතීතයේ ගත්ත අරමුණු ඉක්මතු වෙනවා. ඊට පස්සේ ඒවා කියන හැටියට තේරෙනවා. මෙන්න මේ වගේ දෙන්නතුනි නිතරම මේ අරමුණු හයෙන් අපේ ඒ අරමුණට දොමින් ඉන්නේ. මේ දොමින් ඉඳීම තමයි අපි ජීවිතේ සැපදේ කියලා හිතන්නේ. නමුත් මේ දෙන්නේ සැපයනකම මේ තුල සැපයක් නැහැ. අපි සැපද කියලා හිතුවා කියන හැටියට මහා දුර්වලක් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සමත කමඨහන කියලා කියන්නේ මෙන්න මේ සත්ව පස් දෙනාම යම් අවස්ථාවක එක තැනක හිටවපු උලක නැත්තම් ගසක බඳිනවා අන්න ඒ ගසක බැඳීම දුකමා කරනවා කමඨහනක හිත භාවිත කිරීම මෛත්‍රී භාවනා හරි බුද්ධානුස්සති භාවනා හරි ආනාපාන සතිය හරි කිසියම් සමත කමඨහනකින් හිත එකට එකතු කළා කියනවා නම් අර අනිත් බාහිර දුවන ඉන්ද්‍රිය වල දුවන ස්වභාවයට වෙනවා. එතකොට පිනතෙන් හිත සාන්තුම් වෙනවා. ඒක සංපත් වෙන මෙන්න මේ සංපත් වෙච්ච හිතට ලොකු ශක්තියක් තියෙනවා. දැන් ඉගෙන ගන්න කෙනෙක් නම් විතර දකින දකින රූප කරා යනවා නම් අධ්‍යාපනයේ සාර්ථකී දැක්ක කරා එන්න අමාරුයි. හොඳට ඉගෙන සංපත් නම් හොඳට විභාග ඉක්මනින් සමත් වෙලා අධ්‍යාපන ක්ෂේත්‍රේ බොහෝ ජයග්‍රහණ ලක් කරගන්න පුළුවන්. එනිසා තමයි බ්‍රාහ්මණ සමාජයය ಭಾರತයේ දා තිබෙච්ච බ්‍රාහ්මණ සමාජයේ ලක්ෂණය තමයි ඔවුන් මුල් කාලේ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළේ. සපුරාම කටකෝරේ නෑත් වෙලා තමන්ගේ කාර්ය මුල් වකවානුව සපුරාම යොදලා තිබ්බේ අධ්‍යාපනය සඳහා. එනිසා ඇතැමිට ත්‍රිවිධය ඔවුන් ඉතාම පරතරට ඉගෙන ගත්තා. ත්‍රිවිධය ඉගෙන ගත්තා. දැන් ඔය සරියුත් මොකද නම් කියන්නේ දැන් මේවා බ්‍රාහ්මණිකයි. ඒගොල්ලන් ඉතාම ගැඹුරට වේදය අදාරපු බ්‍රාහ්මණයි. එයට පුළුවන් තරම් ලැබෙනේ බ්‍රහ්මචාරී ජීවිත ගත කිරීමක් දෙක්ක. එනිසා වෙනකන්නේ සමතෙන් කරන්නේ බාහිරව අරමුණු කරා දුවන පිටේ අරමුණකට ගෙන නැගිට තැන්පත් කිරීම. අන්න ඒ තැන්පත් කිරීම අවශ්‍ය වෙනවා විදර්ශනාවක් කරා යන්න. සමතේ උපමාහසකෙට සඳහන් කරන්නේ හරියට ජලය කැළඹිලා තියෙන ජලාශයක හරියට ජලය සංසම් වුණා වගේ කියන්නේ. ජලයට එකට ඉස්සලුණාට පස්සේ ජලය අර තියෙන රොළු ආදිය බිමට ගිහිල්ලා වතුරෙන් අර බිම තියෙන වතුර පතුලේ තියෙන දේවල් හොඳට පේනවා.
අන්නේ වගේ තමයි විසිරුණ හිතකට විතර අරමුණෙන් අරමුණට දොන හිතක් නම් එවැනි හිතක් කියන්නේ කෙනෙකුට මේ ලෝකෝත්තර ප්‍රඥාවක් වගේ ගැඹුරු දර්ශනයක් ඉතිරි කරන්නේ අරමුණේ නැහැ. ඒ නිසා තමයි සමතේ මුලින් අවශ්‍යවන්නේ. හිත තැන්පත් කිරීම අවශ්‍යයි. ඒ හිත තැන්පත් කිරීම නිකන් ලබන්න බෑ. හිත තැන්පත් කිරීමක් ලබන්න නම් මොකද ඕනේ? සීලයක් ඕනේ. සීලය කියන්නේ කයවටනේ සමර වෙනවා. ඊටවර හට වෙන වචන කියනවා නම් ඊටවරම කය අසංවර වන තියෙන්නේ. එවැනි කෙනෙක් තුළින් සමගයේ සාර්ථකත්වයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා හිත තැන්පත් කරගන්න ඕනේ. නමුත් මේ සමතය පින්නතුනේ අබුද්ධෝත්පාද කාලවල වුණත් ලෝකේ ඉන්න සත්පුරු කය සමතේ දිනු කළා ධානා විඥාන ලබා ගන්නවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ අපි ලබන ප්‍රධාන මානසිකය. ප්‍රධානම ප්‍රතිලාභය තමයි මේ විදර්ශනාව පිළිබඳව අහන්නට සහාය ප්‍රගුණ කරන්න තියෙන අවස්ථාව. විදර්ශනාව කියලා කියන්නේ මේ වෙනස් වෙන හැටි. අනිත්‍ය භාවය හැම දෙයක්ම මේ වෙනකව වෙනස් වෙන්නේ නේද තියෙන්නේ කියන කරුණ නුවණින් දැනගන්න. ලෝකෙෙහි සමහර අය කියන තුන අනිත්‍යතාවය ගැන කරුණු සඳහන් කරලා තියෙනවා. උපනිෂද් ධර්මයේ හේවත් වෛදික සමාජයේ සමහර ධාර්මික කියන ලෝකේ වෙනස් වීම ගැන කතා කරලා තියෙනවා. දැන් බටහිර දාර්ශනිකයන් ගැන අපි යම් යම් අවස්ථා කතා කරා. ග්‍රීකීගේ දාර්ශනිකයේ කැරමීටස් කියලා ඔහු සඳහන් කරනවා එක ගංගකට දෙවරක් කෙනෙකුට බහින්න බෑ කියලා. ඒ කියන්නේ එකපාරක් බහින්නකොට තියෙන ජලාශයේ වතුර නෙමෙයි තවමාරක් බහින්නකොට තියෙන්නේ. දැන් මේකිනුත් අනිත්‍යතාවයක් තමයි කියන්නේ. නමුත් ඔවුන්ගේ අනිත්‍යතාවය අනිත්‍යතාවට විතරක් සීමා වෙලා තියෙනවා. බුදුදහමේ තියෙන අනිත්‍යතාවය යදනිස්සන් සංදුක්ඛන් කියන සත්‍ය කරා ළඟා වෙනවා. අනිත්‍යතාවයෙන් තුලින්ම ගහිනව යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා. අනිත්‍ය දෙයක් නම් සැප දෙන්න බෑ. හැමදාම එක වගේ මේ රූපේ හැමදාම එක වගේ කියන රූපේ දුකක් නෑ. නමුත් මේකට නිරෝගීව ලස්සනට තියෙන ශරීරෙ ටිකින් ටික වෙනස් කරන එක. වෙනස් කරන අපට මේ ශරීරය යමන දවසක් එනවා. දැන් රූපේ ලස්සනට තියෙනකොට නම් මේ දෙන්නේ නෑ නේද? නමුත් වැලිය දිහාට බලනකොට වැලිය නිවාස රෝගී දිහා බලනකොට ලෙඩ වෙලා එක්සැන් වෙලා සමහර රෝහල්ගත වෙන අවස්ථා දිහා බලනකොට අපිට ටිකක් ප්‍රකට වෙනවා. දෙනුනේ නැහැ අනිත්‍යතාවයේ සත්‍යය දුපහට ගන්න යදින්න සංදෝෂයන් යමක් ඒ වගේම දුක නම් අනාත්මයි. අනාත්ම කියන්නේ තමන්ට තමන් පාලනය කරන්න බෑ කියන එක. තමන්ගේ විශ්වෙකින් හසුරවන්න බෑ කියන එක. දෙනුනේ අපේ ශරීරයේ ආත්ම නම් අපි කැමති විදිහට අපට පරිහරණය කරන්න පුළුවන් වෙනවා. කෙනෙකුට යදෙන පුළුවන් අපට පුළුවන් නේද? අපි කැම් බීම කරනවා, නානවා, කොණ්ඩේ తీරනවා, මේ සුවඳ වෙලොම් ගන්නවා අපට පුළුවන් නේද? අපේ ශරීරයේ පාලනය කරන්න කියන ඉනතර පාලනයක් කරනවා තමයි. නමුත් ඒ පාලනය කිරීම හැකියාව ඉතාම සීමිතයි. අපේ ශරීරය අපි කැමති විදිහට පාලනය කරනවා නම් කරන්න පුළුවන් නම් අපේ මේ කොණ්ඩ ගහකත් එක කෙත් ගහකත් කළු වෙන්නේ සුදු වෙන්නේ නැහැ. හැමදාම කළුව තියෙනවා නේද? අපේ ශරීරය අපි කැමති විදිහට පාලනය කරන්න පුළුවන් නම් රෝග අවශ්‍ය නැහැ. අපිට නිරෝගී වෙන්න පුළුවන්. දැඩි වදිස්ථානයකට මම ළඩ වෙන්නේ නැහැ කියන තමන්ට කැමති විදිහට තමන් ශරීරය පාලනය කරන්න පුළුවන් වෙනවා. නමුත් රෝහල් දිනෙන් දින වැඩි වෙනවා. මේ පාලනය කරන්න හැකියාවක් නැහැ. වෛද්‍යවරයෙකුටවත් යම් කිසි සීමාවක් තියෙන පාලනය කරන්න. ඒ වගේම පින්නතනේ මේ අනිත්‍යතාවයේ මේ අනාත්මතාවයේ ස්වභාවය තමයි සමන්ට සමා හසුරුවන්න බෑ කියන එක. එතකොට බටහිර බාහිර සමහර දාර්ශනිකයන් මේ අනිත්‍යතාවය කිව්වත් ඔවුන්ගේ අනිත්‍යතාවය අනිත්‍යතාවය විතරක් සීමා වෙලා තියෙනවා. බුදුදහමේ මේ අනිත්‍යතාවයෙන් මේ සුවිශේෂත්වය තමයි මේ අනිත්‍යතාවය ළඟින කෙනා දුක දකිනවා. දුක දකින්න කෙනා අනාත්මතාවය දකිනවා. මේ අනාත්මතාවය තමයි පින්නතුනේ ලෝකෙ මෙතේ පහළ වෙච්ච දර්ශන අතුරෙන් පුද්ගලයේ තුල අභ්‍යන්තරයේ නොවෙනස් වෙන ස්ථිර ආත්මයක් නැත කියලා දේශනා කරපු එකම තමයි බුදුදහම. අනේ සියලුම ආගම් දර්ශන වලින් කියුවේ පුද්ගල අභ්‍යන්තරයේ නොවෙනස් වෙන ස්ථිර සාර පදාරයක් තියෙයි කියන. ඒකට කියන ආත්මය කියලා. මේ ආත්ම වාර්ය මත දැන් උන් ස්ථිර මේ ගැන විස්තර කරනවා. බුදුදහමේ තියෙන සුවිශේෂත්වය තමයි අනාත්මතාවය. ඒ නිසා පිළිතුරු මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීමට මඟ විවර කරන ප්‍රඥාවයි විදර්ශනාව කියලා කියන්නේ. විපස්සනා කියලා පාලින් නේද කියන්නේ. විශේෂයෙන් දැකීමටයි විදර්ශනා කියලා කියන්නේ. ඒකට ඒ ගැන මම දැන් මේ ඇති කියලා.
තව මොන හරි අවශ්‍ය නම් විස්තර අහන්න. ඊළඟට රූපාවචර අරූපාවචර ප්‍රශ්නෝ කියන්නේ කුමක්ද? පිනුදුන අපි මුලින් විස්තර කර හැටියට බ්‍රහ්ම ලෝක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. බුදුරජාණන් වහන්සේනේ බ්‍රහ්ම ලෝක විවිධ ආකාරයෙන් විස්තර කරලා තියෙන විවිධ තැන්වල. ප්‍රධාන වශයෙන් සත්‍යයන් ජීවත් වෙන 31 භූමීන් තියෙනවා. භූමි 31ක් තියෙනවා. ඒ තමයි සතර අපාය, මනුස්ස ලෝකය, දිව්‍ය ලෝකය, රූපාචර බ්‍රහ්ම ලෝක 16, අරූපාචර බ්‍රහ්ම ලෝක 4. මේ 31 භූමි තර අතුරින් සතර අපාය සහ මනුස්ස ලෝකය සතර අපාය සැලකන්නේ කාම දුගති කියලා. මනුස්සලෝකය දිව්‍ය ලෝක 6ක් කියන මේ භූමි 4 සැලකන්නේ කාම සුගති කියලා. රූපාචර බ්‍රහ්ම ලෝක 16 සලකන්නේ රූපාචර ලෝක විදියට. ඒ තැන්වල ඉපදෙන සත්වෙන රූපයක් තියෙනවා. අරූපාචර බ්‍රහ්ම ලෝක කියන්නේ පිටක් තියෙනවා නම් රූපිය ප්‍රසකනේ අප්‍රකට රූපයක් තියෙනවා. එතකොට මේ සත්‍යයන් වලට හත්වැනි ධ්‍යාන ලබාගෙන ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යාන හතර ලබාගත් අය තමයි එක එක භූමි සලවන් හැටියට රූපාචර බ්‍රහ්ම ලෝකේ ඉන්නේ. රූපාචර බ්‍රහ්ම ලෝක අතුරින් සුදස්ස කියන අවිඤ්ඤ අතප්ප සුදස්ස සුදස්සි අපනිච්ඡත කියලා බ්‍රහ්ම රූපාචර බ්‍රහ්ම ලෝක පහක් තියෙනවා. මේ පහට කියනවා පංච සුද්ධාවාස කියලා. අවිඤ්ඤ අතප්ප සුදස්ස සුදස්සි අපනිච්ඡත කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි මමත් ඔබත් මේ සතර අතිශය දීර්ඝ කාලයක් අතර පැවිදිවමින් ආවා. ඒ ආපු කාලේ හරියට සතර අපායක ඉවසවමි. සතර අපාය තමයි වැඩිපුර කාලයක් ඉවදලා තියෙන්නේ. සුගති ඉතාම ටික කාලයක් ඉඳලා තියෙන්නේ. ඒ අතරනොත් අපි මේ පංච සුද්ධාවාසයෙන් හැර සුද්ධාවාස බඹලෝ පහේ හැර අනිත් සියලුම තැන්වල ඉවදලා තියෙනවා. ඒ වගේම ලෝකයේ ඉහෙළම විද්වතුන් මෙලක් ඉවදලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි විවිධ ආකාරයේ ධනවතුන් රජවරු සිටුවරු වෙලා අපි ඉපදිලා තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් අලුත් අත්දැකීමක් ලබන්න කියලා කියනවා නම් අලුත් අත්දැකීමක් කියලා දෙයක් නැහැ. ඒ ඔක්කොම අත්දැකීම් අපේ මනසේ තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අලුත් අත්දැකීමක් කියලා කිසියම් කෙනෙක් ලබන අපේක්ෂාවක් තියෙනවා නම් ලබන්න ඕන එකම අත්දැකීම තමයි මොකක්ද? මෙන්න මේ පංච සුද්ධාවාසී ඉපදීම සඳහා අත්දැකීම ලබගන්න. එහි ඉපදෙන්නේ නැහැ අපි. මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහ ඉපදෙන කවුද? ඉපදෙන කොයි වගේ පුද්ගලයන්ද? අනාගාමී සත්‍යයට පත්වෙච්ච අය තමයි අනාගාමී සහ හතරවෙනි ධ්‍යානය කියන මේ සුත්පන් දෙකම තියෙනවා. හතරවෙනි ධ්‍යානය දක්වා ප්‍රථම ධ්‍යාන, ද්විතීයික ධ්‍යාන, තෘතීයික ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියලා ධ්‍යාන හතර සහ අනාගාමී භාවයේ කාමරාග පටිග සංයෝජන ප්‍රහීණ කිරීමෙන් ලබන මානසික සත්‍යය කියන මේ සුදුසුකම් දෙකම තියෙන අයිබදෙන ස්ථාන තමයි පංච සුද්ධාවාසය කියලා කියන්නේ. එතකොට මෙතන විතරයි අපිට අපේ අත්දැකීම් නැත්තේ. අනිත් හැමදැනම අත්දැකීම් තියෙනවා. මේ විශ්වයේ හැමදැනම පහේ අපි ඉපදලා තියෙනවා. මනුෂ්‍ය ලෝකේ ගැන විශේෂයෙන් සඳහන් කරන මනුෂ්‍ය ලෝකේ අපේ භූම දාන කටයුතු නොකරපු දැනක් නැහැ කියන. හැමදැනම අපේ සුඛාන භූමියේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලයේදී එක්තරා මානාධික බ්‍රාහ්මණි උපසාරණක කියලා. අපි මේකට කලින් තොර වෙන සඳහන් කරලා තියෙනවා. මේ මානාධික බ්‍රාහ්මණය වයසට ගිහින් වාස්තායි තමයි දරුවන්ට කියනවා මම හරියට මාන්නේ ජීගෙනේ මම මිය ගියාට පස්සේ මගේ භූම දාන කටයුතු කරනවානේ මේක කලින් කිසිම කෙනෙක් භූම දාන නොකරපු ස්ථානෙ විදියට කියලා ඉතාම විශාල ධනක් තිබුණු ඒ ගාල පර්වතයේ මුදුනට කියලා එක්තරා ස්ථානයක් වෙනුවෙන් මෙන්න මෙතන වගේ භූම දානය කරන්න කියලා. ඒ තරමම මානාධිකයි. එතකොට මෙන්න මේ අනුවම දරුවත් ඒ වගේ මේ තැනකම මිය ගියාම කලයි තරම භූම දානය කළා. මේ සිටිය මුල් කරගෙන බුදුහාමුදුරුවෝ සිනහ පහල කළා. පිරිදුනි බුදුහාමුදුරුවන්ට තිබෙච්ච සුවිශේෂී හැකියාවක් තමයි සත්‍ය දැක්කම මේ සත්‍යයේ අපේ ආත්ම භාව අසංඛ්‍ය ගණන් ආපස්සට බලන්න පුළුවන් නෝනක් තිබුණා. සාමාන්‍යයෙන් අවිඥානාවේ මහරහතන් වහන්සේ කෙනෙක් ගත්තත් උපරිම වශයෙන් කල්ප 4000ක් කියන බලන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ කියන සීමාව අත්හැරෙන්නේ නැහැ. සීමාව මෙච්චර කියන්න බැහැ.
බුදුහාමුදුරුවෝ මේ සිටි ආරමුණු කරගෙන වික්ෂුන් වහන්සේට සඳහන් කරනවා මහණෙනි මේ උපසාලක කියන ත්‍රාත්මණය මේ බ්‍රාහ්මණ කුලේම මේ උපසාලක කියන නමින්ම මේට පෙර ආසුභාව 14000 කාර්යයක් 14000 කාර්යයක් මේ ස්ථානෙම භූමදාන කළා කියන එක පුද්ගලයේ ඒ නමින්ම ඒ ස්ථානෙම 14000 කාර්යයක් භූමදාන කටයුතු කරා නම් ඉන්නතන හිතාගන්න අපි කොච්චර දිග ගමනක් මේ නැද්ද කියලා. අතිශය දිග ගමනක් මේ යන්නේ. ඒ යන ගමනේ මේ ඉතාම සුළු මොහොතක් තමයි මේ මනුස්ස ලෝකේ ඉපදෙන්නේ. මනුස්ස ලෝකයේ ඉපදෙන බුද්ධෝත්පාද කාලේ ඉපදෙනවා කියන එක අතිශය දුර්ලභ කාරණයක්. මේකේ දුර්ලභත්වය බුදුහාමර දේශනා කරන අවස්ථාවලින් සමහර අය තේරුම් ගන්න අත්හැරලා ආවා. ඒ තරම්ම තේරුණ මේක දුර්ලභ අවස්ථාවක් කියලා. එනිසා වෙනතෙන් මෙන්න මෙවැනි සතර ගමනක යන අපිට එතකොට මේ දිව්‍ය ලෝකය සහ මනුස්ස ලෝකය සලකන්නේ කාම සුගත කියලා ඊට පස්සේ රූපාවචර බ්‍රහ්ම ලෝකය 16 සලකන්නේ රූපාවචර කියලා ඒ වගේම ආකාස සංඥායතනය විඥාන සංඥායතනය ආකින්චඤ්ඤායතනය නේව සංඥා නා සංඥායතනය කියන ඥාන හතරක් තියෙනවා ඒ ඥාන වලට කියන අරූපාවචර ඥාන කියලා ඒ අරූපාවචර ඥාන ලබාගත්තුවා ඉපදෙන බ්‍රහ්ම ලෝකත් ඒ නමින්ම හඳුන්වන්නේ ඒ දැන් වල කියන අරූපාවචර බ්‍රහ්ම ලෝකය කියලා. දැන් මේ වගේ ලෝක සත්‍යයන් ජීවත් වෙන ස්ථාන ගැන පැහැදිලි අවබෝධයකින් බුදුහාමර අපට කරුණ දේශනා කළා. පින්තුනි විද්‍යාව කොච්චර දිනුනත් මේ ඉපදිච්ච සත්‍යයන් ගැන පැහැදිලි අවබෝධයක් ලබන්න පුළුවන් කමන්නේ. කොච්චර නවීන තාක්ෂණික උපකරණ භාවිත කළත් සමහර සත්‍යයන් ඉන්න අය ඉන්න ස්ථානයන් මේ උපකරණට අහු වෙන්නේ නැහැ. ඒ නිසා හිතන්නක විද්‍යාව මේවට අවබෝධයගෙන නැහැ. මේ නිසා අපිට පිළිගන්න බෑ කියලා. තේරෙන්න විද්‍යාවේ සමහරද ඔප්පු කරන්න බෑ. මේව මනසට අහු වෙන ඒවා. ඇතැම් විට මේ මනුස්ස ලෝකේ ආශ්‍රය කරගෙන සමහර සත්‍යයන් ඉන්නවා කියන අපේ මිනිස් ඇහැට පේන්නේ නෑ මේවා. මිනිස් ඇහැට පේන්නේ නැහැ මිනිස්සුන් සකස් කරන උපකරණ වලට අහු වෙන්නේ නැහැ. දිනක් ලක්කන හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවෝ විජේකුට කරව දෙන්න බැහැලා එන අවස්ථාවේදී මුගලන් හාමුදුරුවෝ පිනහ පහල කළා. ලක්කන හාමුදුරුවෝ ඒ ස්වාමීන් හිනා වෙන්නේ කියලා. එතකොට මුගලන් හාමුදුරුවෝ කියනවා මේ පොඩි කාරණයක් දැකලා මම හිනා වුණේ කියලා. ලක්කන හාමුදුරුවෝ මොකටද ස්වාමීන් නෑ ඒ කාරණාව දැන් කියන්න බැහැ අපි දැන් යන්නේ බුදුහාම වෙන මේ බුදුහාම ළඟට මගේ ප්‍රශ්න හරි මගේ තියෙන උත්තර දෙන්නම් කියලා. එතකොට බුදුහාම හාමුදුරුවෝ වැඳලා බුදුහාමරට සතර සාමයේ කියන අවස්ථාවේදී මේ ලක්කන හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවෝ ඒ ස්වාමීන් අර ගිජ්ජිකුට පර්වතේ පාමුලේ දොබහන් කරම හිනා වුණේ. එතකොට කියනවා මම ඉතින් මේ මහා ප්‍රේතෙක් මම දැක්කා. විශාල ශරීරයක් තියෙන ප්‍රේතෙක් මම දැක්කා. මම එතෙන්දී ඔබට කිව්වනම් ඔබ පිළිගන්නේ නැහැ මේක. නමුත් දැන් මේ බුදුරජාණන් වහන්සේ අභියසන නිසා මම මේ සඳහන් කරේ බුදුහාමර මේක දාන්න විදිහට මම කියන්නේ. බුදුහාමර සඳහන් කරන හරියට හරි මොග්ගල්ලාන. ওই ප්‍රේතය මම දැක්කේ මං කාලක ප්‍රඥානි ලබාගත් දවසේ මම දැක්කේ. නමුත් අද වෙනකම් මම කාටවත් කිව්වේ නැහැ. කිව්වනම් කිසිම කෙනෙක් මේක පිළිගන්නේ නැහැ. නමුත් අද මට සාක්ෂිකාරයක් ඉන්න ඔබ ඒ නිසා මම ආයි කන අනුමත කරනවා කියලා. මේ වගේ කෙනෙකුට විවිධ සත්‍යයන් මේ විදිහට අපාර සමග එකට ජීවත් වෙන සමට අපේ හැටේ ලබෝචන වෙන්නේ නැහැ. ඒතකොට රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝක ගැන ඔය වගේ තමයි විස්තර තියෙන ඥාන ගැන වෙනම විස්තරයක් තියෙනවා. අපි ඒව ඉගෙන ගන්න අවස්ථාවේදී සාකච්ඡා කරමු. දෙතිස් කතා මරවාද. දෙතිස් කතා සහ දස කතා කියන වර්ගයක් බුදුදහමේ තියෙනවා. දෙතිස් කතා කියන්නේ නොකළ යුතු කතා. දස කතා කියන්නේ කළ යුතු කතා. නොකළ යුතු කතා 32ක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. රාජ කතා, චෝර කතා ආදී කියන් පටන් ගන්න රජවරුන් ගැන කතා, සොරුන්ගේ කතා මේ ආදී විවිධ විදිහේ. දැන් කටහිට කියනවා ඕපදූප. ඕපදූප වලටයි දෙන කතා. එවැනි කතා 32ක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඇමතිවරුන් ගැන, පිටිවරුන් ගැන, විවිධ විදිහේ උච්චයන් ගැන තියෙන කතාවල් වලටයි නිවනෙන් බැහැරව කරන කතා ගැන මේ 32 කතා සඳහන් කරන්නේ. ඊළඟට දස කතා කියලා වර්ගයක් තියෙනවා. දස කතා කියන්නේ කළ යුතු කතා. අපිෂ්ඨ කතා, සංතුති කතා, පරිවිවේක කතා, අසංතුති කතා, සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා කියලා කතා 10ක් තියෙනවා. අල්පේක්ෂිතාවය ගැන කතා, සතුට ගැන කතා, ප්‍රවිවේකය ගැන කතා, සීලය ගැන කතා, සමාධිය ගැන කතා, ප්‍රඥාව ගැන කතා, මේවා තමයි කළ යුතු කතා.
රහතන් වහන්සේ පිළිබඳව කතා. මේ සීල සමාධි ප්‍රඥාදී කරුණු දෙකම අපිට රහතන් වහන්සේගේ චරිත ගැන. ශ්‍රාවක භූමියට පස්සේ ගෘහස්ත ශ්‍රාවක ශ්‍රාවිකාව ගැන කතා. ඔවුන්ගේ චරිත ලක්ෂණ අපිට කතා කරන්න පුළුවන්. අපි ඒක ලොකෝ පැහැදිලිමක් ඇතිවන්නේ. නමස්කාර රාජකතා, චෝර කතා ආදී කතාවල් අහනකොට කියනකොට අපේ හිත පින්නදින අපිරිසිදු වෙනවා. අපේ හිතේ තියෙන ප්‍රසන්න භාවය නැති වෙනවා. ඊයගේ දුර්ගුණය අපට වැඩිපුර කියනවන්නේ. නමුත් සරුසාන්දර ගැන, මුගලහාන්දර ගැන, මහාකාශ්‍යප මහන්දර ගැන, සීවලේහන්දර ගැන කතා කරනකොට අපේ හිත පුදුම විදිහට ප්‍රසාදිතපත් වෙනවා. උන්වහන්සේලගේ ගුණ ගැන. දැන් සරුසාන්දර ගැන සුවිශේෂ ගුණ සඳහන් වෙනවා. සරුසාන්දර හැමදාම සැතපෙන කලින් බලනවා අත්ජහන්ව කොහෙද ඉන්නේ කියලා. අත්ජහන්ව ඉන්න දිහා බලන වැඳර තමයි සැතපෙන්නේ. අත්ජහන්වගේ දිහාට වන්දනා කළා අත්ජහන්වගේ පැත්තට විස දාලා තමයි සැතපෙන්නේ. මුගලන් හාමුදුරුවනේ අග්‍රස්ථාන මහා ප්‍රඥාවන්ත ස්වාමීන් වහන්සේ. ඇයි එහෙම කළේ? අත්ජහන්වගේ තමයි මුගලන් හාමුදුරුවනේ සරුසාන්දරට මුලින්ම බණ කිව්වේ. අනිවේ තමයි සින ගාථාවෙන් බණ කිව්වේ. අත්ජහන්වගේ කලේ පැහැදිලි තමයි සාරිපුත් හාමුදුරුවෝ සාධන වැඩි කරගත්තේ. ඒ නිසා අත්ජහන්වගේ ගුරුවරයෙක් වගේ හැමදාම සැලකුවා. මේ වගේ සුවිශේෂ ගුණ තිබෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් සඳහන් වෙනවා. රාජගෙන හාමුදුරුවෝ කෙනෙක් විදිහට සරියුත් හාමුදුරුවෝ හිටිච්ච හාමුදුරුවෝ කෙනෙක්. රාජ හාමුදුරුවෝ මහණුනි අවුරුදු 220 දී. මහණෙනි ස්වාමීන් වහන්සේ අනිත්‍යකරී ඉතාම ගෞරවණීය කාලයක් ගත කළේ. දැන් බුදුහාම සඳහන් කරන වයසට ගිය මහණෙක්ගෙන් ඉක්මවන අමාරුයි කියලා. ඒක වයසට ගිය ප්‍රය මහණ කරන්නේ නැහැ වැඩි. කලාතුරකින් කෙනෙක් තමයි මහණ කරන්නේ. මොකද බොහෝ දෙනෙක් හරි අමාරු දරගෙන වෙනවා තියෙන්නේ. පොඩි කාලේ මහණ කරාම ලේසියි කියන විදිහට හැසිරෙනවා. නමුත් මේ රාජ හාමුදුරුවෝ නෙමෙයි. රාජහාමුදුරුවෝ 220ක් කියන මහණුණත් කාට පිටිපස්සෙන් තමයි දාන කියනකොට යන්නේ පස්සේ මහණෙක් කියන්නේ වයසින් වැඩි වුණාට මහණෙක් අනුසුලට තමයි දාන කියන්නේ. ඒ වගේම අනිත් පොඩි හාමුදුරුවන්ට උපස් ස්ථාන කරු මේ වයසක ස්වාමීන් වහන්සේ. ඉතාම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් කියන ඉතාම වහන්සේට අවුරුදු 220 මහණුණත් උන්වහන්සේට පුළුවන්කම ලැබුණා රහත් භාවයට පත් වෙන්න. ඒ නිසා මෙන්න මේ වගේ ස්වාමීන් වහන්සේලා ගැන චරිතයක් අපි කියනකොට අපේ හිතේ ලොකු ප්‍රසන්නයක් ඇතිවන්නේ. එවැනි කතා කළ යුතු කතා හැටියට සලකනවා. රාජ කතා, චෝර කතා ආදී රජවරු ගැන, සොරුන් ගැන ආදී කතාවල් පිළිබඳව ජෙතිස් කතා හැටියට සලකනවා. ඒ කතා නොකළ යුතු කතා හැටියටයි බුදුරජාණන් වහන්සේ සඳහන් කළ තියෙන්නේ. ප්‍රශ්නයක් අහනවා පිළිම වහන්සේ පිළිම වහන්සේට වන්දනා කරනකොට පිළිම වහන්සේගේ දෙපා අර්ධාෂ්ටාංගය අතගානේ හොඳද කියලා. පිළිම වහන්සේට අඬල වන්දනේ හොඳද කියලා අහනවා. අඬල යන්නට වරදක් නැහැ. නමුත් ඉතින් ඒව ඉක්මනට කිලුට වෙන හැමෝම. දැන් බුදුහාමෙන් කාලේ සමහර විට සමහර ශ්‍රාවකයන් දික්සුන් වහන්සේලා බුදුහාර වඳිනකොට දෙපා පිළිමැදලා වන්දනා කළා තියෙන වෙනක් වෙනවවලදී. නමුත් කාන්තාවන්ගේම කරපු ආකාරය ගැන සඳහන් වෙන්නේ නැහැ. එනිසා ස්වාමීන් වහන්සේලාම බුදුහාමඬ වැඩි නමස්කාරවලදී දෙපා වැඳලා දෙපා සිඹලා වන්දනා කරපු අවස්ථා ගැන සඳහන් වෙනවා. ඒ වගේම නැත්නම් අවස්ථාවල සුවිශේෂී කාරණා සඳහන් වෙනවා. දැන් මහා ප්‍රජාපති ගෝතම රහතල හිටියේ. රහතල අන්තිම කාලේ මහා ප්‍රජාපති ගෝතමගේ සුවිශේෂී මාකර බුදුහාමඬ බුදුහාමුදුරනේ මම ඔබ වහන්සේව කුඩා කාලේ මං කිරි දීලා ඇදෙන්නේ කලින් ඔබ වහන්සේගේ මෑණියන් නැති වුණාට පස්සේ මම තමයි මෑණියන් හැදිර ඔබ වහන්සේ ඇදිරේ කරගන්න තියෙන්නේ. ඔබ වහන්සේට මම කිරි දීලා මගේ කිරි වලින් ඔබ වහන්සේ පෝෂණය වුණා. කිරි වලින් ඔබ වහන්සේ මගේ අම්මා. ඔබ වහන්සේගේ අම්මා. නමුත් ඔබ වහන්සේ මට ධර්මයේ දීලා ධර්මයෙන් මා පෝෂණය කළා. ඒ නිසා ධර්මයේ හැදිරට සිටින් ඔබ වහන්සේ මගේ මෑණියන්. ඊළඟ සඳහන් කරන ස්වාමීන් වහන්සේ මම කුඩා කාලේ ඔබ වහන්සේගේ අත්පාදිය අතපත ගාලා ඔබ වහන්සේ ඇදෙලි කළා. නමුත් මට අන්තිම වතාවට ඔබ වහන්සේගේ ශරීරය නැවත දකින්න ඕන කියලා. මේක විශේෂ ඉල්ලීමක්. දැන් මහා ප්‍රජාපති ගෝතමිය නික්ලිසි රහත් මෑණියන්. සරාජිලතරපු ඉල්ලීමක් නෙමෙයි මේක. මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා. මේ අවස්ථාවේ බුදුහාමුදුරුවෝ සිවුර මෑත් කළා. ඇයට තම ශරීරයේ ඉහළ කොටස පෙන්වා කියලා සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි මහා ප්‍රජාපති ගෝතමිට සුවිශේෂී සැලකීම් කළා. විශේෂයෙන් එතුමිය තිරන් පෑට පස්සේ ඒ දේහය පිටපස්සෙන් බුදුහාමුදුරුවෝ වැඩම කළා.
කිසිම අවස්ථාවක බුදුහාමුදුරුව වෙනත් කෙනෙක්ගේ දෙයක් පිටපස්සේ ගිහිල්ලා නැහැ දෙයක් ඉස්සෙල්ලා ගිහිල්ලා තියෙනවා. නමුත් මේ මහා ප්‍රජාපති ගෝතමීන් කරපු විශේෂ සැලකිල්ලක් හැටියට මේ මෑණි කෙනෙකුට කරන ගෞරවය දක්වලා තියෙනවා. එනිසා මේ අවස්ථාව ගැන සඳහන් කරන නමුත් මේ සුවිශේෂ අවස්ථා තමයි එකම ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒ ප්‍රශ්නෙට උත්තර පස්සේ දෙන්න. මේ පිළිමෝහන්තේ එක්කම ඒ ප්‍රශ්නෙට පොඩි විස්තරයක් දෙන්න අමාරු වේක. මලයන් කියන මේ ප්‍රශ්න ටික තමයි දැනට අහලා තියෙන්නේ. මෛත්‍රී භාවනාවේදී මානවල කරගෙන භාවනා කිරීමේදී සංඛාය දිට්ඨිය නැති කිරීමක් වේද? දැන් සංඛාය දිට්ඨිය කියලා කියන්නේ මොකක්ද කියන එක විස්තර දැනගන්න ඕන. සංඛාය දිට්ඨිය කියන එක සංඛාය දිට්ඨිය කියන්නේ සංසුදෙන් කියනවා නම් සංඛාය දිට්ඨිය කියන එක. ශරීරයේ පිළිබඳව ඇතිවන ආත්ම සංඥා මුළු කරගත්තු හැඟීමටයි සංඛාය දිට්ඨිය කියලා කියන්නේ. විස්තරාත්මකව කියනවා නම් තමගේ ශරීරයේ තමගේ ජීවිතයේ සකස් වෙච්ච රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ කොටස් පහ මම මගේ හැටියට දැඩිව ග්‍රහණය කිරීමයි සංඛාය දිට්ඨිය කියලා කියන්නේ. එතකොට මේ ප්‍රශ්නේ අහනවා මෛත්‍රී භාවනා කිරීමේදී මම නිදොස් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා කියලා කියනකොට සංඛාය දිට්ඨිය වැඩි වීමක් නේද වෙන්නේ කියලා. නම් පිළිතුරේ හැම ගැන අමාරුයි. මේක මෙතෙන්දි සංඛාය දිට්ඨිය පියාගෙන තමයි අපි මේ ගමන යන්නට ඕන නැතුවද? මාන නිසයි මාන මහාත මානිය නිසාම මානිය අතුරු කරගෙන මානිය ප්‍රහාණය කරන්න ඕන කියලා කරුණක් කියනවා. එනිසා අපිට මේ දැනට තියෙන කෙලෙස් ටික තියාගෙනම තමයි කෙලෙස් ප්‍රහිණ කරන්න වෙන්නේ. එක විට නිකීසි වෙන්න බෑ අපිට. එනිසා ආරම්භයේදී අහන්නාවේ රෝම මේ කිව්වට වරදක් නෑ. නමුත් වෙන තුන එකක් මතක තියාගත යුතුයි. මේ අහන්නාවේ රෝම ඕනේ කියන කතාව කියන්නේ පස්සේ කාලේ ලියපු ග්‍රන්ථවල. මුල් කාලේ ත්‍රිපිටකයේෙහි මෛත්‍රී භාවනා කියන තැන්වල කිසිම තැනක මම මුල් කරගත්තු භාවනාව ගැන සඳහන් වෙන්නේ නෑ. දැන් කරණීයක සූත්‍රය තමයි ප්‍රධාන මෛත්‍රිය ගැන සඳහන් වෙන සූත්‍රය. තමන්ගෙන් බැහැර සත්‍යයන් කෙරෙහි තමයි මෛත්‍රිය වඩලා තියෙන්නේ. නමුත් පස්සේ කාලේ මේක පොඩි වෙනසක් ඇති වුණා. විසුද්ධි මාර්ගයදී ඉගෙන කාලවල වෙන වෙලට මේක වෙනස්කමක් ඇති කරගෙන තමන් තමන්ට මෛත්‍රිය කරලා ඉස්සෙල්ල පටන් ගන්න ක්‍රමයක් ආරම්භ කළා. එනිසා ඒක වරදක්ම කියලා කියන්න බෑ. නමුත් බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කළා නෑ. එනිසා දැන් සමහර අය මේක තරග කරනවා සමන්තවත් කිසියම් කෙනෙක් මෛත්‍රී නොකරන කෙනෙක් අනිද්දාට මෛත්‍රී කරනවාද කියන පදනම මත ඉඳගෙන තමයි සමන්ත මෛත්‍රී කරන්න පටන් ගන්නෙ. ඒක වරදක්ම නෑ. නමුත් අපි දිගින් දිගට හැබැයි සමන්ත විතරක් මෛත්‍රී කළා ධ්‍යාන ලබන බෑ. ධ්‍යාන ලබන නම් අනිත් අය කෙරෙහි මෛත්‍රී වඩන්නට ඕන. ඒ වගේම මේදී වඩන්න ඕන ආකාර රාශියක් ගැන කියනවා. විරුද්ධ ලිංගිකයන් ඒ වගේම මිය ගිහිපු අය ගැන ආදී මෛත්‍රී කරනකොට ඒ සමතෙන් අපේක්ෂා කරන අරමුණ කරා යන්න බෑ කියලා. ඒ නිසා තමයි උද්‍යෝගයක භවනාලේ ඉදිරියට යන බලාපොරොත්තු වෙන කෙනෙක් ඒ තැන්වලදී ඒ කරුණ හොඳින් ප්‍රගුණ කරන්න වෙනවා. සංඛාය දිට්ඨිය ඇතිවීමක් කියලා කෙනෙකුට තරක කරන්න පුළුවන් දිගින් දිගටම තමන්ට විතරක් නම් මෛත්‍රී කරන්නේ. ඉතින් සංඛාය දිට්ඨිය දින වෙනවා මරණ වෙනවා. නමුත් සංඛාය මෙතන මුලදී ආරම්භයේදී අපි මම නිදුක් වෙනවා කියලා පටන් අරගෙන ඒක ටික වෙලාවකින් අනිත්‍යයකට ඒක යොමු කරනවා. ඊට පස්සේ ඊට මිදුරෝද මධ්‍යස්ථයද සතුරෝද අකලැතියෝද ඒ වගේම ලංක දිසාගත අය ඒ වගේම ඉපදෙන ඉන්න අය උපතක් බලාපොරොත්තු වෙන අය කුඩා අය මහත් අය දෙපා නැති අය දෙපා අය සිව්පා අය බහුපා අය මෙයාට විවිධ නිර්ණායක මත ඉඳගෙන මෛත්‍රිය වඩනවා. ඒ තුළින් තමයි සිතේ සමතිය දිනුවේ. මෙච්චරයි අපිට දැන ඉතිරිපත් කළ දෙන ප්‍රශ්න. තව කොන හෝ ප්‍රශ්නයක් දෙනවා මෙයන් අපි ඉතිරිපත් කරන්න දුනවා. උපපාරමිතා උපපාරමිතා කියලා කියන්නේ දැන් උපපාරමිතා ගැනත් පොඩි වෙනසක් සමහර සූත්‍රවල දැක් වෙනවා.
උපපාරමිතා කියලා දැන් සාමාන්‍යයෙන් අපි විවහාර කරන්නේ ශරීර අංග ප්‍රත්‍යයට කරලා දෙන දාන. නමුත් සමහර ග්‍රන්ථවල තියෙන උපපාරමිතා කියන්නේ සම්පූර්ණ ජීවිතය පරිත්‍යාග කරන දාන කියන්නේ. ඒකේ ගැටලුවක් තියෙනවා දැනට තියෙන විවහාරයේ සහ මුල් කාලේ පොත්වල තියෙන ක්‍රමයන්ට පොඩි වෙනසක් තියෙනවා. දැන් සමස්තෙන් සම් පාරමිතා කිරුවා කියලා අපි කියනවා අපේ බුදුහාමුදුරුවෝ. සම්මා සම්බුද්දත්වයේ සඳහා ඥානාදී මේ බුද්ධාංගර බුද්ධකාරක ධර්මයන් 10ක් සම්පූර්ණ කළා දාන කියන එක සම්මාදී 10. ඊට පස්සේ ඒවා තවදුරටත් වර්ධනය කරලා ඒ දානාදී පාරමිතා ධර්ම දානාදී ගුණධම් තමන්ගේ අංග ප්‍රත්‍ය පරිත්‍යාගයෙන් කරනවා නම් ඒකට කියන උපපාරමිතා කියලා. ඒ වගේම මේ දානාදී පාරමිතාම ජීවිත පරිත්‍යාගයෙන් කරනවා නම් ඒකට කියනවා පරමාර්ථ පාරමිතා කියලා. මේක තමයි දැනට සාමාන්‍යයෙන් අපි විවහාර කරන විස්තරය. නමුත් මේ විස්තරය මෙහෙම තිබුණට සමහර ග්‍රන්ථවලදී සමහර මුල් කාලේ ලියපු ග්‍රන්ථවල මේකේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒකත් අපි දැනගත යුතුයි. එතකොට දානාදී පාරමිතාවලදී සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙක් අඳහන් වනවා අසංඛ්‍ය කලපලන්තයක් පුරා මේ ගුණධම් සම්පූර්ණ කරන්න ඕන කියලා. අසංඛ්‍ය කලපලන්තයක නිතාම දීර්ඝ කාලයක් ඇතැම් විට කෙනෙකුට ඉඳන් පුළුවන් අදීනම් අසංඛ්‍ය කලපලන්තයක් වෙන්න නම් එහෙම නෙවෙයි පිළිඳින්න වාස්තන මේ සඳහා ගුණධම් පුරවුව අය. ඒ නිසා අපිට මේ අවස්ථාවේ ඉඳගෙන උපරිම උත්සාහය දරන්න වෙනවා. කෙනෙකුට තරක කරන්න මේ අපිට මෙච්චර අපි පාලනය දා පුරලා නැහැ නේද අපිට තාම වාස්තන ඉන්න ඕනද කියලා හිතුවත් අපිට මේ ලැබෙච්ච අවස්ථාවම වෙනවා. ඒ නිසා අපේ ඉදිරියේදී සමීප බුදුරජාන් වහන්සේ කෙනෙක් හරි මුණගෙන එන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේදී දැඩි වීර්යයෙන් ක්‍රියා කරවති. මේ පින්නතලම මේ දිස්සල කියලා තියෙනවා අර බාහ්‍ය දාර්ශීරිය වගේ අය ගැන. බාහ්‍ය දාර්ශීරිය ආදී පුද්ගලයන් පස් දෙනෙක් සිටිය සුවිශේෂී අය. එයා ඉක්මනටම මාර්ගඵල ලබා ගත්තා අය. ඒ අය ගැන සඳහන් වෙනවා ආශ්‍රම බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිරිනැන කාලේ ස්වාමීන් වහන්සේලා හත් නමක් මේ සම්බුද්ධ ශාසනය ඉවර වෙන කලින් අපි මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න ඕන කියන බලාපොරොත්තුවෙන් එක්තරා මහා ගලක් මුදුරට නැගමේ ස්වාමීන් වහන්සේලා. ඉරිමගක් කියලා නැගෙන්නේ. නැගලා ඉරිමග අයින් කළා. අයින් කළ මේ ස්වාමීන් වහන්සේලා හත් නම කතිකාවකට ආවා අපි මාර්ගඵල නොලැබ රහත් නොවී මේ ගලින් පහින් නැහැ කියලා. මේ ගයින් කලින් පහළට එන්නේ නැහැ කියන. ඉතින් අපේක්ෂාවෙන් වැඩි වීර්යෙන් භාවනා කරමු මේ ස්වාමීන් වහන්සේලා හත් නම් අතුරින් එක හාමුදුරු කෙනෙක් රහත් වුණා. අවිඥා සහිතවම රහත් වුණා. මේ ස්වාමීන් වහන්සේ මොකද කළේ? මේ හාමුදුරුව ඉරිදි බලෙන් පින්න පාතේ වැඩම කරලා අනිත් ස්වාමීන් වහන්සේලාටත් එක පින්න පාතේ රැගෙන පින්න පාත රැගෙන යන අනිත් ස්වාමීන් වහන්සේට දුන්නා. අනිත් ස්වාමීන් වහන්සේ දැන් 6 නමක් වෙන මේ ස්වාමීන් වහන්සේලාගෙන් එක්කෙනෙක් අනාගාමී වුණා. මේ ස්වාමීන් වහන්සේලා අර දාණය පිළිගත්තේ නැහැ. ස්වාමීන් වහන්සේ සඳහන් කළා අපි එක කතිකාවතකින් ආවේ. අපි හැම දිනෙකම රහත් වීමේ අපේක්ෂාවෙන් ආවේ. ඔබ වහන්සේ රහත් වෙලාගෙන ආපු දාණය අපි ගන්නේ නැහැ කියලා. අර ස්වාමීන් වහන්සේලා නිරාහාරවම භාවනා කරලා අනිත් ස්වාමීන් වහන්සේලා පස් නම සුභදි ගාණි වුණා. කොහොම වෙන අපේ ගෞතම බුදුහාමුදුරන්ගේ කාලේ මේ අය විවිධ කුලවල ඉපදුනා. ඉතින් ආපෝයගෙන් එක්කෙනෙක් තමයි මේ බාහ්‍ය දාර්ශීරිය කියලා කියන්නේ. එතුමා බුදුහාමුදුරු ලෝකේ පහළ වෙලා කියලා ආරංචි ලැබුණ බව මෑත දුර ඉඳලා සැතපුන් බොහෝ ගාණක් පහ ගමනින් ගෙවාගෙන බුදුහාමුදුරු හැම වෙන්නවිලා ඒ ආපු වෙනායන උන්වහන්සේගෙන් බණ අහලා රහත් භාවයට පත් වුණා. උන්වහන්සේ මහණුනේ නැහැ. ගිහියේ කැටිරම රහත් වුණා. මේ වගේ පස් වෙනා ගැනම කරුණ සඳහන් වෙනවා. ඒ කියන්නේ අර මෛත්‍රී බුදුහාමයන් කාලේ ආශ්‍රම බුදුරජාණන් වහන්සේගේ කාලේ දැඩි වීරයෙන් වැඩ කළපු අය තමයි මේ සම්බුත් සාසනය හොවා ප්‍රතිඵල ගත්තේ. ඒ නිසා වෙනතුන ඉදිරියේදී පහළ වෙන සමීප බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ශාසනයක ඉතාම ඉහළ ප්‍රතිඵල ලබන නම් මේ ශාසනයේදී අපි දැඩි වීරයෙන් ක්‍රියා කළ යුතුයි. ඊළඟ උපපාරමිතා සමග පාරමිතා සම්පූර්ණ කිරීම ගැන සඳහන් වෙනවා. ඒ වගේම
සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන සඳහන් වෙනවා සමතිස්සා පාරමිතා ධර්ම සම්පූර්ණ කළායි කියලා. මේ අති දීර්ඝ කාර්යයන් නමුත් පිළිතුරු මේ කාර්යයන් අපි බොහෝ විට වාහල් ඉක්මවල තියෙනවා. ඒ නිසා අපි මේ සැත්තට එන්නේ පාරමිතා පුරලා වාහක ඉද දිනුමෙච්චයි තමයි මේ වගේ කාර්යවල ඉපදෙන්නේ. ඉපදිනත් බුද්ධ ශ්‍රාවකයන් වන්නේ බුදුහාමුදුර සරණ යන්නේ අන්න ඒ වගේ පින් කරපු අය. ඒ නිසා අපිට ලැබෙන අවස්ථාවෙ ඉඳලා ඉදිරි වැඩට ගත් කරගන්න වෙනවා අප්‍රමාදීව. හොඳයි මම හිතනවා ඇති කියලා අපිට ඒක විස්තර කරන්න කියලා ටිකක් ඉඳලා යනවා අපුමාරමිතාගේ විස්තර වෙනවා තව. මොනවා කියන දින අදාපි විශේෂ මාතෘකාවක් සාකච්ඡා කරන්නත් බලාපොරොත්තු වෙනවා. අපි ධර්ම සාකච්ඡාන සමගාමීව විවිධ මාතෘකායකදී කරුණු සාකච්ඡා කළා. ඒ දේ පිළිබඳව විවිධ මාතෘකා යටතේ අපි කරුණු සාකච්ඡා කළා. ශ්‍රද්ධාව ගැන අපි කරුණු සාකච්ඡා කළා. ඒ වගේම සතිපට්ඨානය ගැන අපි කරුණු සාකච්ඡා කළා. කර්මය ගැන කරුණු සාකච්ඡා කළා. ඒ වගේම ආරක්ෂණික මාර්ග ගැන කරුණු සාකච්ඡා කළා. අද අපි බලාපොරොත්තු වන්නේ පින්නතුනේ බුදුදහමේ තවත් වැදගත් මාතෘකාවක් වන චතුරාර්ය සත්‍ය ගැන කරුණු සාකච්ඡා කරන්න. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ ඉන්න කාලේ අපට අහන්න ලැබෙන ප්‍රධානම අනුශාසනාව තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. බුදුහාමුදුරුවෝ රහත් පහලට පත්වෙච්ච සරණිය රහතන් වහන්සේ 69 සඳහන් කරනවා. මහණෙනි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න බැරි වීම හේතුවෙන් ඔබත් මාත් අතර බොහෝ කාලයක් සැරිසැරියා. බොහෝ කාලයක් සැරිසරන කාලයේ අනන්ත කාලවල අපි අසහගතල දුක් විඳා. නමුත් එහෙම ආපු ඔබත් මාත් අද මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම හේතුවෙන් මේ සසරේ නිදහස් වුණා. මෙන්න මේ නිදහසේ ඡාපි මේ නිදහසේ පණිවිඩය මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ වූ නිදහසේ පණිවිඩය දේශනා කරමින් අනිත් හැට මේ පිළිබඳ කරුණු දේශනා කරමින් ජනමක් එකමඟ නොවැඩෙමින් ගම් ජනව කරා සැරිසරමින් මේ චතුරාර්ය සත්‍ය නම් නිදහස ලෝකෙට දේශනා කරන්න කියලා. ඒ වගේම බුදුහාමර සඳහන් කරනවා වනයේ වෙදෙන සත්‍යයන් අතුරින් ප්‍රධාන වන්නේ ඇත. ඇතාගේ ඇස්පියවර මත සියලුම සතුන්ගේ පාපියවර තියන පුළුවන්. අන්න ඒ වගේ බුදුහාමර පුරා අවුරුදු 45 කිස්සේ ධර්ම දේශනා කරානම් ඒ සියලුම ධර්ම කාරණා මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කියන එකම තේමාව මත ගොනු කරන්න පුළුවන් කියලා. යම්සාන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරා නම් ඒ සියලුම ධර්ම දේශනා චතුරාර්ය සත්‍ය නැමැතිමේ මාතෘකාව යටතට ගොනු කරන්න පුළුවන්, ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේම බුදුහාමර සඳහන් කරන යම් කිසි කෙනෙකුට තමගේ ඥාතියෙක් ඉන්නවා නම් ඒ ඥාතියට උදව් කරන්න කැමති නම් ඥාතියට ඔබ ආදරය නම් හිතමිත්‍රාදීන්ට ඔබ ගරු කරනවා නම් හිතමිත්‍රාදීන් ඔබ කියන දේ අහන සූදානම් නම් ඒ හිත මිත්‍රයන්ටත් ඔබේ කියන ගරු චතුරාර්ය සත්‍ය කියලා දෙන්න කියලා. දෙමාපියන්ට යම් කිසි කෙනෙක් සැපයසම සලකනවා නම් දෙමාපියන්ට මේ චතුරාර්ය සත්‍ය අහනට අවස්ථාව සලසලා දෙන්න කියලා. ඒ තරම දුර්ලභ කාරණයක් හදේ සඳහන් කරන්නේ. මොකද පින්නතුනි මේක තමයි දුකෙන් නිදහස් වීමේ මාවත. දැන් බලන්න අපි කුඩා කාලේ පටන්ම කරන්නේ දුකෙන් නිදහස් වීමට යම් යම් දේවල් කරන්නේ. කුඩා කාලේ අපට අපේ අම්මල තාත්තල කියනවා සැප ලබන්න කියලා ඉස්කෝලට අපි බාර දෙනවා නේද? ඊට පස්සේ පොට්ටියකු තරගින් ඉස්කෝලේ ගියන් සැප ලබන්න. ඊට පස්සේ නොයෙකුත් විභාග කළා. ගිහියන් හැටියට මේ පින්න තුනට අපිට රැකිරක්ෂා කරන්නට ඇති. ආවාහ විවාහ වෙන්නට ඇති. දරුවෝ ලබන්නට ඇති. ගේදොර ඉඩකඩම් ආදී වැඩ දිනු කරගත්තා වෙන්නට පුළුවන්. මේ හැම දෙයක්ම කලේ පිණුතුනේ දුකෙන් නිදහස් වෙන නේද? දුකෙන් නිදහස් වෙයි කියලා හිතාගෙන මේ හැම දෙයක්ම කලේ. නමුත් පිණුතුනේ අපි දුකෙන් නිදහස් වෙලා එලා දෙන්නේ. ඔයාගේ මේ කිසිම දෙයකින් සැබෑදෙම දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. තව තවත් දුක වැඩි වෙනවා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මේ ලෝක සත්‍යය දුකෙන් වයසට යන ලෝක සත්‍යය
මහල් වෙන ලෝකයා ලෙඩ වෙන ලෝකයා දිරීමට පත් වෙන ලෝකයා විනාශයට පත් වෙන මරණයට පත් වෙන ලෝකයා දුකෙන් නිදහස් වීම සඳහා කියලා කරන්නේ ඒ වගේම වයසට යන ලෙඩ වෙන ඉරාපත් වෙන දේවල් ලං කරගන්නීම කියන්නේ එනිසා ලෝකයේ මිනිසා හැමදාම ඌනෝ ලෝකෝ අතිත්වෝ තණ්හා දාසෝ කියපු ආකාරයට අතෘප්ති කර ජීවිතයක් ගත කරන්නේ මොකද තමා අපේක්ෂා කර සුවේ බාහිර දේවල් වලින් නැහැ කියලා තමයි විතරම හිතෙනවා ඕනෑම දෙයක් ලබා ගන්න එකම විතරයි ඒක සුවේ තියෙන්නේ ලබා ගන්නට පස්සේ ඒක සාමාන්‍ය දෙයක් යමක් අත්පත් කර ගන්නකම් අපි සතුටෙන් ඉන්නේ විභාගයක් සමත් වීමත් රැකියාවක් ලබා ගැනීමත් යම්කිසි බඩු භාණ්ඩයක් ලැබීමත් පුද්ගලයේ සමීප කර ගැනීම ඕනෑම දෙයක් වාහනයක් ගැනීම මේ හැම දෙයක්ම ලබාගෙන මාසයක් දෙකක් උපරිමයෙන් අවුරුද්දක් යනකම් විතරයි සතුටු වෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. කලක් ඇදී ඒකම දුකක් බවට පත් වෙනවා. මේක තමයි යථාර්ථය. මෙන්න මේ මග තමයි ලෝකේ මිනිස්ලා මේකට කියන අනුසෝතගාමී කියලා. ගංගාවක් පහරට ගලා යනවා වගේ මේක තමයි ලෝක යථාර්ථය. ලෝකේ මිනිස් යන මාර්ගය. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන උඩුගම් බලයන් ධර්මයක්. ඒ ධර්මයෙන් කරන්නේ මේට වඩා ගැඹුරින් ජීවිතයේ දෙස බලක් අපට හුරු කරවීම. කෙනසා බුදුරජාණන් වහන්සේ දුකෙන් නිදහස් වීම සඳහා දේශනා කරන මාවතේදී සපුරාම පිටතුනේ උන්වහන්සේ දේශනා කරපු මාවත දිනාවට පත්ම වෙන මහලු නොවෙන ලෙඩ නොවෙන ධර්මයක් තමයි උන්වහන්සේ දේශනා කළේ. බුදුහාමුදුරන්ගේ ධර්මෝත්සේ ලබන අවබෝධය තුළින් අපි මේ ඇති කරගන්නා වූ සම්‍යක් දර්ශනය තින්නතේ කිසි වෙලකත් අපව දුකට හෙළන්නේ නැහැ. වඩ වඩාත්ම අපි අවබෝධයක් කරලා ලං කරනවා. විතරක් නෙවෙයි අනාගතේ අපට එන්න තියෙන දුක් වේදනා නැති කරනවා. ධර්ම අවබෝධය තුළින් ලැබෙන අවබෝධය තුළින් විතරයි අපට දුකෙන් නිදහස් වීමේ මාර්ගයක් තියෙන්නේ. එහෙම නොමැතිව තින්නතේ ඥාතිමිත්‍රාදීන් වැඩි කරගත්තට හෝ, ගෙදර බඩු භාණ්ඩ වැඩි කරගත්තට හෝ දුකෙන් නිදහස් වන්නට පුළුවන්කමක් නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරන මහණෙනි මම ලෝකයාට අතීතයේ දැනුත් මතුවට කරුණ දෙකක් විතරයි දේශනා කරන්නේ. මම අතීතයේ යම් තාක් ධර්ම දේශනා කරා නම් දැන් යම් ධමයක් දේශනා කරනවා නම් අනාගතයේ මතුවට යමක් දේශනා කරනවා නම් දේශනා කරන්නේ කරුණ දෙකක් විතරයි. මොකද මේ කරුණ දෙක? මේ කරුණ දෙක තමයි පින්තුනේ දුකක් දුකෙන් නිදහස් වීමත් කියන මේ කරුණ දෙක. මේකම තමයි කරුණු හතරක් ඇදිරි චතුරාර්ය සත්‍ය හැටියට ධර්මයේ දේශනා කළ තියෙන්නේ. එතකොට එකම දුක කරුණු දෙකක් බවට පත් වෙනවා. ඒ දෙකම නැවත හතරක් වෙනවා. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ පින්නසෙන් සතු කියන්නේ හතර, ආර්ය කියන්නේ බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා සොයාගත්තු සත්‍ය කියන්නේ ඇත්ත. මේ සත්‍ය කිසි කෙනෙක්වත් පින්නසුනි වෙනස් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වුණත් නුණත් ලෝකේ හැමදාම මේ යථාර්ථය තියෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් කරන්නේ මේ වැසිලා තියෙන සත්‍ය ඉස්මතු කරවීම. කලින් කාලේ මේ කවිද්‍යාවෙන් වැසිලා යනවා. අබුද්දෝත්පාද කාලවල මේ ලෝක යථාර්ථය වැසිලා යනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ කාර්යභාරය තමයි මේ වැසී පැවතින මේ යථාර්ථය නැවත ඉස්මතු කරවීම. ඒ චතුරාර්ය සත්‍ය තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ධර්ම දේශනාවක ප්‍රධාන හරය. අනිත් සියලුම ධර්ම දේශනා මේ තුර ගොනු වෙලා තියෙනවා. ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය අසා දැන ගැනීම තමයි අපේ ජීවිතවල සිදිය යුතු ප්‍රධාන ලක්ෂ්‍යය. දැන් අපි ජීවිතයේ සතුට ලබන්නේ හැමදේම සිද්ධ කරන්නේ. උදේ ආවදේ චමෝදේ පටන් රාත්‍රියේ නිින්දට යනකම් අපි හැමදේම කරන්නේ මොකක් සඳහාද? සතුට ලබන්නේ දුක නැති කරන්නේ. එහෙනම් වෙනතන මනක තියාගන්න ජීවිතයේ දුක නැති කරගන්න කැමති නම් සතුට ලබන්න කැමති නම් කලේසු ප්‍රධානම දේ තමයි මෙන්න මේ චතුරාර්ය සත්‍ය ඉගෙන ගැනීම සහ එය භාවිත කිරීම. මේ කරුණු හතර අපි සාකච්ඡා කළ බලමු. පළවෙනි සත්‍ය තමයි දුක්ඛ ආර්ය සත්‍ය. දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ දුක පිළිබඳව වූ ආර්ය සත්‍යය. බුදුහාඳුරණ අපට දුක මොකක්ද කියලා දේශනා කරනවා. ජාති දුක්ඛ, ජරාති දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ, අපේ සංපයෝග දුක්ඛ, පේහි විස්සයෝග දුක්ඛ,
යම් පිටන් නැලබති සම්බි දුක්ඛං ආදි වශයෙන් මේ කරුණු එකිනෙක බුදුහාමර පැහැදිලි කරනවා. එතකොට මිනිස්සුනි මෙන්න මේ කරුණු වෙනකොට අපි ජීවිතයේ දුකට සංසාපයට පත් වෙනවා. අපි ජීවිතය ඇතුළේ වැඩි කාලයක් සැපයෙන් ගත කරන්න උත්සාහ කරනවා. නම් උත්සාහ කරක් වෙනතුනි වැඩිපුර අපේ ජීවිතවලට කම්පටලු වෙන්නේ. මෙන්න මේ දුක් සංසාරේ දේශනා කළ මේ කරුණුල වැදගත්ම හරිය හැටියට දේශනා කළේ සංචිත්තේන පංචඋපාදානස්කන්ධා දුක්ඛ. කෙටියෙන් ගත්තොත් ඉන් උපාදානස්කන්ධ පංචකේම දුකයි කියන්නේ. අපි නිතරම සාකච්ඡා කරන කරුණ මේකයි. කිනුතෙන් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ සමිකරම මේ පංච උපාදානස්කන්ධ විග්‍රහ කිරීම සහ පංච උපාදානස්කන්ධයේ තියෙන අරුම දුරු කර ගැනීම සඳහා උදාහමක්. අපේ ජීවිතයේ සකස් වෙලා තියෙන මෙන්න මේ කොටස් පහක එකතුව තියෙනවා. මොනවද මේ කොටස් පහ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මෙන්න මේ පහ තමයි ජීවිතේ විවිධ ආකාරයෙන් අපට පෙනී සිටින්නේ. අපි ජීවිත යම් සාක්ෂක වින්දා කියලා කියනවනම්, යම් සාක් දුක් වින්දා කියලා කියනවනම්, යම් සාක් අධ්‍යාපනයක් ලැබුවා කියලා කියනවනම්, ඥාති මිත්‍රාවෙන් එකතුර ගත්තායි කියනවනම් ලෝකේ ඇවිද්දායි කියලා කියනවනම් ධනෙ බිව්වා කියනවනම් දුක සෝක වින්දායි කියලා කියනවනම් මේ හැම දෙයක්ම මේ පහට අයිති වෙන්නේ. මේ පහින් බෑර කිසිම දෙයක් නෑ. සංකීර්ණ පංච උපාදාන සංඝා දුක්ඛ කියන එක. නමුත් අපිට හිතෙන්නේ පිනතුනේ මේ පහ අපට වටිනා දේවල් කියලා අපේ මිතුරන් කියලා අපිට හිතෙන්නේ. අපිට උදව් ගන්න කෙනෙක් කියලා අපිට හිතෙන්නේ. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් මේ අපට ලැබෙච්ච අපේ ශරීරය අපිට හිතෙන්නේ තමන් කෙනෙක් කියලා නේද? දැන් අපට අපේ සිත මේ ශරීරෙට එන්න කලින් මේ කය ඉතර සකස් වුණා. මෞපියන්ගේ එක්වීමෙන් මේ කලලයේ මෞකුසියේ පිරිසිදු ගන්න අවස්ථාවේදී මුල් මාස්ථානේ අපේ හිත නැහැ. සාමාන්‍ය බෞද්ධ දෙයක් මේක. ඒක හැට ප්‍රේණීමට දුර්වල ස්ථානයක්. ඉතාම සියුම් අවස්ථාවකදී මේක බෞද්ධ දෙය විතරක් නෙක තිබ්බේ. නමුත් මේ මෞපියන්ගේ එකතු වීමෙන් දින ගානක් ඇතැමකට සතියක් දෙකක් ගියාට පස්සේ තමයි පරමාණුක මෙතෙන් එකතු වෙන්නේ හිත. හිත මේ කලලයට එකතු වුණාට පස්සේ කර්ම බීජයක් හැදෙට හිතෙනවා. ඊට පස්සේ මොකද වන්නේ? මවගේ සාරයත් සමග මේ ශරීරයේ ටිකෙන් ටික වර්ධනය වෙනවා. අපි කරන්නේ මොකද? මේ බාහිරින් තියෙන භෞතික දේකට අපේ ශරීරය එකතු වුණාට පස්සේ අපි මේ භෞතික බාහිර දේ සමග යටිට අල්ලගන්නවා. අල්ලගත්තට පස්සේ මොකද වෙන්නේ? මේක ටිකෙන් ටික වර්ධනය වෙනවා, මෞඛ්‍යයෙන් බිහි වෙනවා. අපි සානිය ස්වාධීන පුද්ගලයන් හැදෙට ඉන්නවා. මේ බාහිරින් තියෙන දේකට අපේ හිත ඇවිල්ලා මිස එකතු වුණා නේද කියන එක අපර අමතක වෙනවා. අපි හිතන් ඉන්නේ මගේ ශරීරයත් මමත් එක්කනේ කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මේ ශරීරයට කවුරු හරි ගහනකොට කියන්නේ මට ගහනයි කියලා. මේ ශරීරයට කනට එන කවුරු හරි බැන්නොත් කියන්නේ මට බැන්නයි කියලා. මේ ශරීරයේ වයසට යනකොට කියන්නේ අනේ මම වයසට ගියායි කියලා. මේ ශරීරයට වේදනාවක් ලැබෙනකොට කියන්නේ අනේ මට වේදනාවක් ලැබෙනවා අනේ අපෝ කියලා කෑ ගහනවා. හරියට පින්නතුනේ භෞතික බාහිර ලෝකේ තියෙන ගහ ළඟට ගිහලා ගහ බලාගෙන ගහේ කොළ හැරෙනකොට අඬන කෑ ගන්න අනේ කොළ හැරෙනවා කියලා. ගහේ ගෙඩි හැරෙනකොට ගහේ පොතු ගැල වෙනකොට ගහ මැරෙනකොට අඬන වගේ දෙයක් නේද? මේ බාහිර වෙනම තිබුණ දෙයක් අපේ කරගෙන අපේ කරගත්තට පස්සේ මේක දුක ඇති වෙලා මේක ආත්ම කරගෙන අපි මේ ඉන්නේ. මේ ආත්ම කරගත්ත දේ මුල් කාලේ අපිට හිතෙන්නේ හරිය සුන්දර දෙයක් කියලා. හරිය වටිනා දෙයක් කියලා අපිට හිතෙන්නේ. මේක දුක් ගොඩක් කියලා අපිට හිතෙන්නේ නැහැ. මේක තමයි අනාගතයේ දැඩි වේදනාවක් ගෙනදෙන දෙයක් කියන එක අපට නුවණක් නැහැ අපිට. අපිට හිතෙන්නේ ඉතාම මිත්‍ර දෙයක් තමයි ශරීරය බලන්න කොච්චර ලස්සනද කන්නාඩි ළඟට ගියාම හරිම බහැපත් නේද? හිතෙන්නේ හරියම හොඳ දෙයක් මේක කියලා මේ නැතිද කියන හරිය වටින දෙයක් ලෝකෙ වටිනාම ශරීරය තමයි තමයි ලැබලා තියෙන්නේ කියලා හිතන් ඉන්නේ. පින්නතුනි මේ ලැබෙන්නේ මේ උපාදාන කන්ද පංචකයේ බෞද්ධ සාහිත්‍ය ලස්සන උපමාවක් තියෙනවා. මේ උපමාව ගැන මා මේ පිටතට මේ මෙන්න කලින් සඳහන් කරලා තියෙනවා. එක්තරා පිටුවරයක ඉන්නවා. ධනවත් පිටුවරයක ඉන්නවා. මහා ධනයක් කියන පිටුවරේ. මේ පිටුවරියන් සමග අමනාපෙච්ච කෙනෙක් ඉන්නවා. පිටුවරේක හතුරෙක් ඉන්නවා. මේ හතුරා මොකද කරන්නේ? නොයෙකුත් උපක්‍රම යොදනවා මේ පිටුවරයාගේ ජීවිතයට හානියක් කරන්න. නමුත් කරන්න බෑ. මේ පිටුවරයා සුරක්ෂිතව ඉන්න බොහොම ධනවත් කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ මේ හතුරාම කඩ කරන්නේ. හතුරා ඉතාම හොඳ මූණක් පෙන්නගෙන එනවා මෙයා ගැනට.
නිවසට එනවා මේ සිටුවරයාගේ. නිවසට ඇවිත් මොකද කරන්නේ? සිටුතුමාට කියන සිටුතුමනි මාව ඔබතුමාට සේවය කරන්න යන්නේ ආවේ. ඕනම වැඩක් දෙන්න මම කරන්නම් කියලා කියනවා. ඊට පස්සේ ඉස්සෙල්ලා මුලදී දෙනවා පොඩි පොඩි වැඩ. මෙයා ටිකෙන් ටික වැඩ කරන සේවය කරනවා. මෙයා කොච්චර හිතවත් වැඩ කරනවාද කියලත් මෙයා අඩිවත් ගන්නෑ. මෙයා අනිත් අය කාටත් කලින් අවදි වෙනවා. ගෙදර වැඩ ඔක්කොම කරනවා. අනිත් අය කවුරුත් නිදාගත්තට පස්සේ දොර දැනෙලා ආදී වහන ආඩක් පස්සේ තමයි නිදාගන්නේ. මෙහෙම කොහොම කාලයක් ගත වෙනවා. ගත වෙනකොට මේ සිටුතුමාගේ ඉස්හාම දැඩි විශ්වාසය මෙයා දිනා ගන්නවා. සිටුතුමා හැමදේම උඩ බාර දෙනවා. අවුරුදු 10ක් 15ක් 20ක් යනකොට මෙයා රජතුමාගේ ඉස්හාම හිතවත් කෙනෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ සිටු මන්දිරයට ඇතුළු වෙන පිටවෙන ස්ථානවල තියෙන දොරටු පාලයන් පිළිබඳව මෙයා විශ්වාසය ඇති කරගන්නවා. ඕනම වෙලාවක මෙයා සිටු මාලයට ඇතුළු වෙන පිටවෙනවා නම් මෙයා පරීක්ෂා කරන්නේ නැහැ. මෙයා සිටු මාලයේ ඉතාම විශ්වාසවන්ත කෙනෙක්. සිටු සමාජ මෙයා ඉතාම හිතවත් කෙනෙක්. බොහෝ කාලයක් මෙහෙම ගත වෙනකොට දිනක් වෙනතුනේ මේ සිටු මාන ඉඳගෙන ඉන්නවා. සිටු මාය හරි නිදාගෙන ඉන්නවා. නිදාගෙන ඉන්න අවස්ථාවේ මොකද වෙන්නේ? මේ ඉතාම සීගුරු සේවකයා කරන ඉතාම සීනු ආයුධයක් අරගෙන සිටුතුමාගේ බෙල්ල කපනවා. කපලෙතෙන් අර ගේට්ටුවෙන් ඉතාම පහසුවෙන් පිට වෙලාම යනවා. මේ බුදුහාමර දේශනා කරපු උපමාවක් නේ. මේ උපමාවෙන් සඳහන් කරන්නේ කුමක් ගැනද? මේ උපමාවෙන් සඳහන් කරන්නේ දින තුනේ උපාදානස්කන්ධ පස්සේ ගැන. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ කොටස් පහට අපේ තියෙන ආසාවයි උපාදාන ස්කන්ධය හැදෙන මේ පහට ඇලුම් කිරීම තමයි මෙන්න මේ විතුරය කියලා අපි හිතාගෙන ඉන්නේ. දැන් අර සිටුතුමාගේ ළඟ හිටිය කෙනා බොහෝ කාලයක් හිතවත් වැඩ කළා. හිතකින්වත් හිතුන්නේ නැහැ මේ වගේ දෙයක් කරන්නේ කියලා. නම් බොහෝ ගතකනේ හැම මොහොතකම ඔහු යටි තේති මුනේ කවදා හරි මේ දේ කරන්නේ. අන්නේ වගේ තමයි තියෙනවා අපේ හතුරා දැන් අර සිටුතුමාගේ හතුරා නම් බාහිර වෙ gitu නේද? ඉන්නේ අපේ හතුරා අපේ ළඟමයි ඉන්නේ. අපි නිදිය ගන්න තියෙන කුජලත් එක යන්නේ තියත් එක්ක. අපේ යම් කිසි දවසක මේ හතුරාගේ නිදහස් වෙනවා නම් ඒ නිදහස් වෙන දවස තමයි පින්නතුනේ මේ උපාදානස්කන්ධ පංචකයට දෙන ආශාවලු දුරු කළා. සීල මාත්‍රයෙන් ඒක නවත්තාවේ එදාටයි අපි මේ හතුරාගේ නිදහස් වන්නේ. එතෙක් අපි මේ පහට ආශා කරනවා නම් ඒ ආශා කිරීම තුළින් අපේ හිතට යම් කිසි තෘප්තියක් ලැබෙන්න පුළුවන්. අර සිටුවරයාට උපස්ථාන කරපු සේවකයා නිසා රජතුමා සතුටු වෙන්නේ නැති ඇතැම්විට. රජතුමා බොහොම සැනසීමට පත්වෙන්නේ නැති. ඒ වගේ අපි අපේ ශරීරයේ ලක්ෂණට දින කාලය අපි බොහොම සැනසීමට පත්වෙලා ඉන්නවා. අපේ කනට ඉමිහිරි නාද ඇහෙනකොට අපි ඉතාම සතුටට පත්වෙනවා. ඇසෙන් ඉතාම ප්‍රියමනාප රූප දකිනකොට අපි සතුටට පත්වෙනවා. අපි ජීවිතයේ තෘප්තිය ජීවිතයේ සැනසීමක් ගැන හිතාගෙන ඉියත් ඉන්නුනේ යමක් අපේ තෘෂ්ණා දෘෂ්ටි මානසිකව ආශාවෙන් ග්‍රහණය කරා නම් මේ ස්කන්ධ පංචකය මතක තියාගන්නේ හැම මොහොතම අර සිටුවරයා සමාන් කිය අර හතුරා ලං කරගත්තා වගේ හැම මොහොතෙම අපි කලේ අපට සතරේදී අපට දුකට හෙළන අපාය දුක ආදී අනේක විධ දුක්ඛයන් වලට අපිව පත් කරන මේ ස්කන්ධ පංචකයට උදව් කිරීමක් කලේ එනිසා මේ දුකේ නිදහස් කරනනම් පරිදි ප්‍රධානම දේ තමයි බුදුහාඳුරන් මේ සැබෑදාම අහලා මෙන්න මේ කරුණ පහ පිළිබඳව දින ආසාව ටිකෙන් ටික අඩු කරගැනීම. මේ රූපාදී ස්කන්ධවලට යම් කිසි ප්‍රමාණයකට අපි ආසා නම් ඒ ආශා ප්‍රමාණයට අපි රැස් කරගත්තේ කෙනෙකුට හිතන්න පුළුවන් බඩමුට ටිකක් අපි රැස් කරගත්තේ කියලා. කෙනෙකුට හිතන්න පුළුවන් දෝදරුවන් ටිකක් තමයි වැඩි වුණාය කියලා. භෞතික වශයෙන් යම් යම් දේවල් වැඩි වුණත් පින්නතුනි සැබෑරසම අපි මේ වැඩි කරගෙන තියෙන මොනවද? වැඩි කරගෙන තියෙන දුක වැඩි කරගෙන තියෙන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව මේ දුක දේශනා කළා විතරක් නෙමෙයි දුකට හේතුව දේශනා කළා. දුකට හේතුව මොකද්ද? දුකට හේතුව තමයි පින්නතුනි ආසන්නම හේතුව තමයි තෘෂ්ණාව. තෘෂ්ණාවට හේතු තියෙනවා. උපාදානිය උපාදානයට අසම හේතු හොයාගෙන ගිහිල්ලා කියන අන්තිමටම මුල්ම හේතු වැඩේට සලකන්නේ අවිද්‍යාව නොදැනීම.
අවිද්‍යාව නැමැති අන්ධකාරය නිසා තමයි අපිට මේ සියලුම දුක් වෙන්නේ. අවිද්‍යාව නැමැති අන්ධකාර පටලය ලෝකයෙන් ඉවත් කරලා ලෝකයට ප්‍රඥා ලෝකේ ලබා දෙන උත්තරයන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. බුදුහාමුදුර සඳහන් කරනවා ලෝකයේ සමහර ග්‍රහලෝක තියෙනවා අන්තරීක්ෂ නිරය තියෙන ග්‍රහලෝක. මේ විශ්වයේ සමහර ග්‍රහලෝක තියෙනවා මේ ග්‍රහලෝක වලට ආලෝකය ලැබෙන්නේ නැහැ සූර්යාලෝකය ලැබෙන්නේ නැහැ. මේ ග්‍රහලෝක විපදෙන සත්‍යයන් විපදෙන්නේ අන්ධකාරී. අන්ධකාරී විපදෙන සත්‍යයන් අන්ධකාරී විපදෙන අන්ධකාරෙම ජීවත් වෙන අන්ධකාරෙම මිය යනවා. බුදුහාමුදුර සඳහනවා මේක ඉතාම දැඩි අන්ධකාරයක් කියලා. බුදුහාමුදුර සඳහන් කරනවා යම් කිසි කෙනෙක් අවිද්‍යාවෙන් නම් ඉන්නේ මේ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් නැතිව නම් කෙනෙක් ඉන්නේ අර අන්තරීක්ෂ නිරේණ සත්‍යන පදා දැඩි අන්ධකාරයක හො ඉන්නේ කියලා. ඊළඟම සඳහන් කරන චතුරාංග සමන්නාග අන්ධකාරය කියලා බුදුදහමේ. මේ චතුරාංග සමන්නාගට වීරියක් තියෙනවා චතුරාංග සමන්නාගට අන්ධකාරයක් තියෙනවා. අහලා තියෙනවද? අංග හතරකින් යුක්ත අන්ධකාරයක් තියෙනවා. මොකද මේ අන්ධකාරය මාසෙ පොයක් දවසකදී ඝන කැලෑවක මැදම රාත්‍රියේ වලාකුළු සහිත අහසක් තියෙන රාත්‍රියක අවස්ථාව අංග හතරෙනි යුක්ත අන්ධකාරය දැඩි අන්ධකාරයක් තියෙන අවස්ථාවක් මේක. මොකද ලක්ෂණ ටික මාසෙ පොයක් දවසක මහා ඝන කැලෑවක මැදම රාත්‍රියේ වලාකුළු වලින් වැහි සහසක් සහිත අවස්ථාව. මේකට කියනවා චතුරංග සමානාංග අන්ධකාරය කියලා. දැඩි කරුවලක් තියෙන අවස්ථාවක්. පින්තුල මෙන්න මේ අන්ධකාරයට වඩා දැඩි අන්ධකාරයකට ඉස්සරහන්නේ මෙන්න මේ දුක සහ දුකට හේතුව පිළිබඳව අවබෝධයක් නොමැති වෙයින් අන්ධකාරය. ඒ නිසා මෙන්න මේ අන්ධකාරයෙන් ලෝකයා මුදවා ගන්නටයි බුදුහාමුදුර දැඩි පරිශ්‍රමකින් කටයුතු කළේ. මේක සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ. ලෝක සත්‍යය කෙරෙහි දැඩි කරුණාවක් මෛත්‍රියක් කියන කෙනෙකුට තමයි මේක කරන්න පුළුවන්කම තියෙන්නේ. සාමාන්‍ය කරුණාවක් කියන කෙනෙක් කෙනෙකුට ආහාර පැලට් එකක් ඇඳුමක් නිවසක් දෙන්න පුළුවන්. නමුත් මෙන්න මේ ප්‍රඥා ලෝකේ ලබා දෙන එක පින්තුනේ සියල්ලටම වඩා වටිනා දෙයක්. බඩගින්නේ ඉඳගෙන හරි මේ ආලෝකය ලබා ගන්න එකයි ප්‍රධානම. ඒ නිසා පින්තුනේ මෙන්න මේ දුක ඇතිවන හේතුව හැටියට බුදුහාමුදුරුවෝ අනාවරණය කරගත්තා. අපේ හිතේ තියෙන බලවත් ආශාව බැඳීම ඒ බැඳීමට හේතුනේ අවිද්‍යාව. අවිද්‍යාවට මුල්ුනේ කල්යාණ මිත්‍රයන්ගේ සත්‍යමයක් අහන්නට අවස්ථාවක් ලැබෙන්නේ. ඊළඟට දේශනා කළා මේ දුකෙන් නිදහස් වීම. මේ දුකෙන් නිදහස් වීම තමයි නිවන හැටියට සැලකුවේ. නිවන දේශනා කළ ඉවර වෙලා ඉන්න තුන හතරවෙනි කාරණා හැටියට මේ දුකෙන් නිදහස් වීමේ මාවතේවත් දුක්ඛ නිරෝධාරේ ගාමිනී පටිපදාව දේශනා කළා. මේක තමයි බුදුහාමුදුර දේශනා කරපු චතුරාර්ය සත්‍යය. මේ ගැන පින්තුනේ නුවණින් මෙනෙහි කරෝකින් කෙනෙකුට හිතේ යතැන් විට නිවන ගැන දේශනා කළා ඊට පස්සේ තමයි මාර්ගය ගැන දේශනා කළේ. ඇයි මෙහෙම දේශනා කළේ? දැන් නිවනනේ අන්තිමට එන්නේ. මාර්ගයේ ගියරනේ නිවන ලබා ගන්නවා. ඇයි මේ කලින් නිවන දේශනා කළා පස්සේ මාර්ගය දේශනා කළේ? පින්නතුනේ නිවන ගැන යම් කිසි අවබෝධකින් යුක්තව මේ මාවත යන්නට ඕන. නැත්තම් යම් කිසි ගමනක් යන එකපාර එළියට වැටවලු. අපි අර කතා කරන කළුවා මාර්පණ ගියා කියලා. එක්තරා කෙනෙකුට සේවකයෙක් හිටියා. ඒ සේවකයාට රාත්‍රී කාලේ මේ ස්වාමිය කිව්වා හෙට උදේ ඔබ මාර්පණ ගිහින් එන්න ඕනේ කියලා. උදේ පාන්දර නැගිටලා බලනකොට මෙයා නැහැ. මේ කළුවා කියන වැඩ කරන කෙනා නැහැ. මොකද වෙලා තියෙන්නේ? එයා මාර්පණ ගිහිල්ලා. එයා මොකක්කට යන්නද කොහාට යන්නේ මොනවද කියලා කරන්න ඕනේ කියලා මොනවාක්වත් ඉගෙන ගන්නේ නැහැ. එයා මෙන්න දවල්ෙන්ම ගාඩි දාන්නේ. කොහෙද ගියේ කියලා මම මාරපණ ගියා කියලා. අන්න ඒ වගේ පින්නතුනි දැන් බුදුදහමේ කියන මේ දෙය මේ නිර්වාණගාමි මාවත ගැන පැහැදිලි අවබෝධයක් ඇතුවයි මේ මාවත යන්නට ඕන. අන්න ඒකට තමයි සම්මානීය කියලා කියන්නේ. එහෙම නැති අය තමයි මග ටිකක් දුර ගිහිල්ලා නැවත අතරමංගල එන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ලක්ෂණය තමයි කමඨම්ලද ශ්‍රාවකයන් වහන්සේලා
කමඨහන අරගෙන යනවා ආරණ්‍යයකට ගිහිලා නැවත රහස් වෙන්නේ. සමහර ස්වාමීන් වහන්සේලා සංවිත අමනුෂ්‍යාදීන් උපද්දරව නිසා මගදී ඇවිල්ලා තියෙනවා. නමුත් සාමාන්‍ය දේ තමයි උන්වහන්සේලා මාර්ගය අවසන් කරලා ඉන්නේ. මොකද මගේ සම්පූර්ණ මහදෙනයි යන්නේ. ඒ නිසා පිළිතුරු මේ මාවත හැටියට සලකන්නේ සම්මා දිට්ඨිය දෙතු කොටගත්තු ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී මේ අංගටි යුක්ත ආර්ය මාර්ගය. කෙටියෙන් කියනවා නම් සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව. සීලය තුලින් කය වචනය සංවර කර ගැනීමත් සමාධිය තුලින් හිත සංවර කර ගැනීමත් කෙටි එක්සෙන් කර ගැනීමත් ඒ එක්සෙන් කරගත් පිටට අනිත්‍ය අනාත්ම ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා වූ ප්‍රඥාව පාල කර ගැනීමත් කියන මෙන්න මේ ත්‍රිවිධ ශික්ෂාවයි බුදුදහමේ මාවත. මේ මාවතේ ගමන කිරීමේ ලබන ප්‍රතිඵල දෙක තමයි විද්‍යා විමුක්ති කියන දෙක. ඒ නිසා මේ දහම පිනුතුන් අපට කල්පාන්තර ගානකට සැරයක් අහන්න ලැබෙන දෙයක්. මේවා අමාරුයි කියලා අපි මේ පිළිබඳව තියෙන උනන්දුව අඩු කරගත යුතු නැහැ. අපිට අනිත් දෙයක් කැපලා දෙනවා නම් මහන්සි වෙලා හරි කරනව නේද ජීවිතේ. විභාගයක් සමත් වෙන අමාරු නම් කොහොම හරි පාඩම් කරලා අපි විභාගෙ සමත් වෙනවා. රැකියාවක් ලබා ගන්න අමාරු නම් කොහොම හරි විභාගෙ ඉලා අපි රැකියාව ලබා ගන්නවා. මේ හැම දෙයක්ම කරන්නේ ජීවිතේ සතුට ලබන්න. නමුත් පිනොත්නේ බුදුහාම දේශනා කරු මේ දහම තමයි ලෝකේ උත්කෘෂ්ඨ සතුට ලබන මාවත. මේ මාවතේදී පින්නතුනි අපි මේ සඳහා අනිත වඩා ජීවිතේ කැපකිරීමක් කරන්න ඕන. ඒ කැපකිරීම සඳහා වූ සියලුම මානසික සුදුසුකම් ඇතුවයි අපි මේ ලෝකෙ ඉපදෙන්නේ. දිව්‍ය ලෝකෙ සුත වෙන දෙවිවරුන්ට වෙන දෙවිවරු ඇවිල්ලා කියන ඔබ සුගතියට යන ගිහිල සුගතියේ සාධාරණ ශ්‍රවණය කරන්න ඇවිල්ලා. දිව්‍ය ලෝකෙ සුත වෙන දෙවියන්ට අනිත් දෙවියන් කියන සුගතියට යන්න කියලා ඔවුන් මේ ගැන කොහට යන්නද? මනුෂ්‍ය ලෝකෙට යන්න. දිව්‍ය ලෝකෙන් සුත වෙන දෙවියන් කියන මනුෂ්‍ය ලෝකෙට එන්නේ කියලා ඒකට ආරාධනා කරන්නේ. මනුෂ්‍ය ලෝකේ ආවට පස්සේ අපි ආපු දාසේ ඉඳන් ඉන්නේ දිව්‍ය ලෝකේ කියලා හඳයි කියලා. නමුත් වෙනතන මේට ලැබුණු අවස්ථාව කිච්චෝ මනුෂ්‍ය පටිනාභෝ කියලා බුදුහාම දේශනා කළේ මනුෂ්‍ය ආත්මභාවයට එපි දුස්තරයි කියලා. දිව්‍ය ආත්මභාවයට එපි දුස්තරයි කියලා. බ්‍රහ්මයේ සීම දුස්තරයි කියලා කිසි වෙනකට බුදුහාම දේශනා කළේ නැහැ. ඒ නිසා පිළිතුරු මේ ලැබෙච්ච දුර්ලභ අවස්ථාවෙන් තමයි බුද්ධිමත් නම් ප්‍රඥාවන්ත නම් අන්නේ මේ බුද්ධිමත් ප්‍රඥාවන්ත කෙනා සිදු කළ යුතු ප්‍රධාන කාර්යය තමයි මේ දුක් සමුදය නිරෝධ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා වූ උත්සාහයක තමයි යෙදෙන්න ඕන. ඒ උත්සාහය කෙටියෙන් සැහැල්ලුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැඩි කැපවීමකින්, වීරියකින්, අවංක භාවයකින්, සද්ධාවයකින් සහ කල්‍යාණ මිත්‍රයන්ගේ අතුරෙන් කළ යුතු දෙයක්. ඒ නිසා ඒ සඳහා අපි උනන්දුවෙන් වඩාත්ම අපේ ජීවිතවලින් වීරියෙන් කටයුතු කරන්න අපි අදිස්ථාන කරගනිමු. එසේ කටයුතු කිරීමට තෙරුවන් සරණින් මේ හැම දිනාටම නිරොග් නිරෝගී සම්පත් දිගාසික සම්පත් ලෙස සේවා කරලා ප්‍රාර්ථනා කරනවා. අද මේ ධර්ම සාකච්ඡාවේ පින්කමෙන් දායකත්වය කරනවා අසන්ති සමරකෝන් මහත්මිය. එතුමිය මේ පින්කමෙන් දායකත්වය උතුලමින් කිසියම් බලාපොරොත්තුවක් යහපත් ප්‍රාර්ථනාවක් ඉෂ්ට සිද්ධ කරගන්නට අපේක්ෂා කරනවා නම් ඒ සියලු බලාපොරොත්තු සමෘද්ධිමත් වේවා. පැත් කරගත් සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් ඔබ අතන මෙන්නිය ගොස්පින් බලාපොරොත්තු වෙන සිටින සියලුම ඥාතියෝද මේකෙන් අනුමෝදන් වෙත්වාගෙන සිටින්නේ. මේකේ ඥාතියන්ට අනුමෝදන් කිරීමක් අත්‍යන්ත සාධුකාරයක් පවත්වනවා. පැත් කරගත් සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් සම්මාදෘෂ්ටික දෙවියනොත් මේකෙන් අනුමෝදන් වෙ. ඔබ අප හැමදෙනාමත් අපේ රටේ සම්බුද්ධ ශාසනයත් බොහෝ කාලයක් වනින් ආරක්ෂා කර දෙත්වාගෙන ප්‍රාර්ථනාවෙන් අප දෙවියන්ටත් පින් මොදන් කරවන්න. ආකාශතා ච බුම්මතා දේවා නාග මහිත්‍තිකා කුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු සාසනං. ආකාශතා ච බුම්මතා දේවා නාග මහිත්‍තිකා කුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු දේශනං. ආකාශතා ච බුම්මතා දේවා නාග මහිත්‍තිකා කුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු සං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් සියලු ආනිසංසවල බලයෙන් ඔබ හැම දිනාගෙන මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිරෝගී සම්පන්නතර සේවා
ජීවත්වන කාලයේදී සතුටින් සැනසීමෙන් ජීවත් වීමට මේ පින් සමාධි ප්‍රභාවයෙන්ම දිනාත මාස්තිරවාදයක් වේවා සතර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් මොණිවන්ත වියන්තර සේවා කියලා ප්‍රාර්ථනා කරනවා.